මං කියන දේ ඇහෙනවද එක්කෙන් කවුරු හරි කතා කරන්න? හරි, එහෙනම් අපි මේ පටන් ගමු. එතකොට අපි දැන් මේ සම්බන්ධ වෙලා ඉන්නේ ජාතික විගණන කාර්යාලය. කලින් නම් විගණකාධිපති දෙපාර්තමේන්තුව කියලා තමයි හැඳින්වුවේ. ඒ විගණකාධිපති දෙපාර්තමේන්තුව නැත්නම් ජාතික විගණන කාර්යාලයෙන් විභාගයක් ගැසට් කරලා තියෙනවා විගණන නිලධාරීන් බඳවා ගැනීම සඳහා. එතකොට විගණන නිලධාරීන් 480ක් බඳවා ගැනීමට තමයි මේ විභාගය ගැසට් කරලා තියෙන්නේ. එතකොට මේක කලින් නම තමයි විගණක පරීක්ෂක විභාගය. විගණක පරීක්ෂක කියලා තමයි ඒ තනතුර හඳුන්වන්නේ. දැන් විගණන නිලධාරී කියලා වෙනස් වෙලා තියෙනවා. එතකොට මේ මම වැඩ කරන්නේ ජාතික විගණන කාර්යාලේ. මමත් මේ විභාගයේ 2008 අවුරුද්දේ කරා. ඊට පස්සේ 2010ට ජාතික විගණන කාර්යාලයට සම්බන්ධ වෙලා දැන් විගණන අධිකාරීවරයෙක් වශයෙන් ජාතික විගණන කාර්යාලයේ සේවය කරනවා. එතකොට ඔයාලට මේක තව වටිනා අවස්ථාවක්. දැන් කලින් පාරවල් වල මේ තනතුරට බඳව ගන්නකොට මුලින්ම ගත්තේ මේ ඕපන්, ඒ කියන්නේ රජයේ සේවින්න අයටත් ලියන්න පුළුවන්, පිට අයටත් ලියන්න පුළුවන්. එතකොට පිට අයත් එක්ක රජයේ සේවය විභාගයට තරඟ කරද්දී ටිකක් අමාරුයි. දැන් රජයේ සේවින්න එකම පාඩම් කරන්නේ නැහැ. පිට අය කැම්පස් වලින් අමුතුන ගමන්, චාර්ජ් කරන ගමන්, එක එක කෝස් කරන ගමන් එයාලට තියෙනවා දැනුම, එයාලා අප්ඩේට් කරලා දෙනවා. එතකොට මේ පාර හැබැයි chance එක තියෙන්නේ පිට අයට මේ කරන්න බෑ, රජයේ සේවයේ ඉන්න අය තමයි ගන්න. 480 රජයේ සේවයේ ඉන්න කට්ටිය තමයි ගන්න 480. එතකොට 480ක් තනතුරු තියෙනවා රජයේ සේවයේ ඉන්න සංවර්ධන නිලධාරීන්ට, කළමනාකරණ සේවයේ නිලධාරීන්ට කරන්න පුළුවන්. අවුරුදු මම පැහැදිලි කිරීමේදී කියන්න, ඒකට මේ ඩිපාර්ට්මන්ට් එක ගැන විනාඩියක් කියන්න. මේක ස්වාධීන ආයතනයක්. අපිට නිදහසේ වැඩ කරන්න පුළුවන්. දේශපාලනයේ බලපෑමක් නැහැ. රට හොඳ සේවයක් කරන්න පුළුවන්. අපිට ඒකට බලපෑම් කරන්න බෑ. ඔයාලගේ ආයතන වල වැඩ කරනකොට එක බලපෑම් නිසා සමානවට ඔයාලට නිදහසේ වැඩ කරන්න බැරි තත්ත්වයක් තියෙන්න පුළුවන්. රයිට්. එතකොට මම මේකේ පොඩි තව පැහැදිලි කිරීමක් කරනවා නම්, එතකොට 480ක් තනතුරු තියෙනවා. මම ඊළඟ ස්ටෙප් එකට යනවා. ඔයාලට අවස්ථා මේ ඩිපාර්ට්මන්ට් එකට ආපයන් පස්සේ ඔයාලට මේ තනතුරට බඳවා ගත්තයන් පස්සේ එතනින් ඉහළට යාමේ තියෙන අවස්ථාව තමයි මම මේක පැහැදිලි කරන්නේ. දැන් ඔයාලගේ ඉන්න ආයතනවල සංවර්ධන නිලධාරී BO තනතුරේ හරි MA හරි තනතුරේ ගියොත් දක්ෂයයට ඉහළට යන්න අවස්ථාවක් තියෙනවාද කියලා ඔයාලා දැනටමත් පොඩ්ඩක් හිතලා බලන්න. සමහරට විශ්‍රාම යනකම්ම ওই තනතුරේ සමාදී ඉන්න වෙන්න පුළුවන්. ඉහළට යන්න අවස්ථාවක් නැතුව. නමුත් ඔයාලා මේ අවස්ථාව හිමි කරගෙන ජාතික විගණන කාර්යාලයට සම්බන්ධ වුණොත් මේ විභාගයෙන් තියෙන අවස්ථාව බලන්න. දැන් ඔයාලා ගන්නේ මම මේ ස්ක්‍රීන් ෂෙයරින් එක දාලා තියෙනවා. ඔයාලා ගන්නේ පළවෙනි විගණන නිලධාරී කියන තනතුරට 1455ක් තියෙනවා. ඒකේ අපේ මේ අනුමත කාර්ය මණ්ඩලයේ තනතුරු ඒ 1455 තමයි ඔයාලා විභාගය සමත් වෙනොත් මුලින්ම ඇතුල් වෙන්නේ. පැහැදිලිද? 1455ට ඇතුල් වුණෙන් පස්සේ
ඔයාලට දැනට තියෙන සේවා ව්‍යවස්ථාව අනුව අවුරුදු 10කින් ඊළඟ තනතුරට යන්න පුළුවන් විගණන අධිකාරිය. පොඩි විභාගයක් තියෙනවා සීමිත එකක්. ඒක ලියලා යන්න පුළුවන් අවුරුදු 10කින්. හරිද? ඒ දැනට තියෙන තත්ත්වය අනුව අලුත් සර්විස් මිනිත් එක ආපුවාම අවුරුදු 10ක් යන්නේ නැහැ ඔකට. අවුරුදු 5කින් විගණන අධිකාරිය කියන තනතුරට යන්න පුළුවන්. පැහැදිලිද? ඒතොර වි ඕනම තනතුරක විගණන නිලධාරී සම්බන්ධව ගමන්ම ඔයාලට අවුරුදු 10ක් ගියාම විගණන අධිකාරිය. ඒතොර විගණන අධිකාරිය කියන විභාගයේ සිට එතන ඉගෙන තනතුරු ඔක්කොම විධායක ශ්‍රේණියේ තනතුරු. ඔයාලා විධායක ශ්‍රේණියේ යට තනතුරට එන්නේ විගණන නිලධාරී. ඒකේ තියෙනවා 1455 වැකන්සි. එතනින් එහා විගණන අධිකාරිය සිට උඩට තියෙන්නේ විධායක ශ්‍රේණියේ තනතුරු. ඒතොර විගණන අධිකාරී, සහකාර විගණන අධිකාරී තනතුරු 455ක් තියෙනවා. එතන යහ ජේෂ්ඨ සහකාර විගණක අධිපති තනතුරු 72ක් තියෙනවා. එතන යහ නියෝජ්‍ය විගණක අධිපති තනතුරු 15ක් තියෙනවා. තව ජේෂ්ඨ නියෝජ්‍ය විගණක අධිපති 3යි විගණක අධිපති 1යි. එතකොට ඔයාලට මේකේ තියෙන තව අමතර බෙනිෆිට් තමයි මේකේ දිරි දීමනාවක් හම්බ වෙනවා අපිට. මා අවුරුද්දේ වැටුපට අමතරව දිරි දීමනාවක් ගන්න පුළුවන්. පැහැදිලිද? එතකොට දක්ෂයාට මේ 1455න් 480ට ඇතුළු වුණොත් එතනින් ඉහළට යන්න පුළුවන් පාත් එකක් තියෙනවා උඩ තනතුරු. පැහැදිලිද? එතකොට සුදුසුකම් වාලා ගැටට් එක දැනටමත් කියවලා ඇති. සුදුසුකම් කියන්නේ රාජ්‍ය සේවනයට කළමනා කරන සේවා නිලධාරීන්ට සහ සංවර්ධන නිලධාරීන්ට අයදුම් කරන්න පුළුවන්. අවුරුදු 22කට වැඩි වෙන්න ඕනේ, අවුරුදු 40ට අඩු වෙන්න ඕනේ. ඒ කියන්නේ 2001 11 24ට පෙර ඉපදිලා තියෙන්න ඕනේ, 83 11 24ට පස්සේ ඉපදිලා තියෙන්න ඕනේ. ඒකට තමයි 22කට වැඩි සහ 40ට අඩු වෙන්නේ. ඒක දැනටමත් වාලා දන්නවා. ඊළඟ විභාගයට අයදුම් කරන්න සුදුසුකම් තියෙනවා. පිළිගත් විශ්වවිද්‍යාලයක උපාධියක් තියෙන්න ඕනේ. වර්ණගණක අධිකාරී ආයතනයේ ආවාසියක හෝ අන්තර්මාධ්‍ය පරීක්ෂණයේ සමත් වෙලා තියෙන්න ඕනේ. නැත්නම් ආර්මික විද්‍යාලය හෝ ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනයේ ගණක අධිකරණයේ නැත්නම් වාණිජ ඩිප්ලෝමාව සමත් වෙලා තියෙන්න ඕනේ. ඔයාලේ ගැසට් එක කියනකොට හරි. ඒකත් පැහැදිලි. ඊළඟට විෂය නිර්දේශය. විෂය නිර්දේශයේ තියෙනවා විෂයන් පහක් නේ. ගණක අධිකරණය, පිරිවැය ගණක අධිකරණය, විගණනීය ව්‍යාපාර ගණිතය සහ සංඛ්‍යානීය පරිසරය. එතකොට ව්‍යාපාර ගණිතය සහ සංඛ්‍යානීය කොටස් දෙකක් තියෙනවා. ගණිතය සහ සංඛ්‍යානීය පරිසරයේ කොටස් තුනකින් තමයි මේ පේපර් එක සම්බන්ධිත වෙන්නේ. ලකුණු 150 ආර්ථික විද්‍යාව, සාමාන්‍ය වාණිජ දැනුම සහ නීතිය. ලකුණු 50 50 50. ගණක අධිකරණයේ පේපර් එකට ලකුණු 150යි, පිරිවැයකරණයට 100යි, විගණනයට 150යි, ගණිතය හා සංඛ්‍යානීය 100යි. අර තුනට 50 50 50 මේ පරිසරයේ පේපර් එකට 150යි. ඉතින් මෙන්න මේ ස්ලයිඩ් එක ඉතාලම වැදගත්. පැහැදිලිද? දැන් ඔයාලාට විභාගෙට පන්ති ඕන තරම් තියෙනවා. ලංකාවේ මේ පන්තියක් නෙමෙයි, Zoom එකෙන් එක එක තැන්වල පන්ති දෙනවා. නුවරත් පන්තියක්. ඕන තරම් පන්ති ඇති. හැබැයි ඔයා පන්තියට ඒ පන්තිවලට ගියාට ඕන විෂය ඉගැන්නුවාට ඔයාට විභාගෙට සැලසුම් කරන්න අවශ්‍ය දැනුම කියන එක තමයි මේ වැදගත් වෙන්නේ. මම කරපු කාලේ මේ එක්සෑම් එකේ මමත් ලංකාවෙන් 25 වෙන්නේ. 380ක් ගත්තා මම 25ට ආවා. ඒකට ඔයාලා හරියට විභාගයේ සැලසුම් කරගන්න ඕනේ. මෙන්න මේක ඉතාම වැදගත්. දැන් බලන්න මේකේ තියෙන න්‍යාය තමයි විෂයම් පහෙන් මුළු ලකුණු එකතුව 650යි. බලන්න ගණක අධිකරණයේ 150යි, පිරිවැයකරණයේ 100යි, විගණනයේ 150යි, ගණිතය හා සංඛ්‍යානයේ 100යි, පරිසරයේ 150යි, එකතුව 650යි. හරිද? සමත් ලකුණු ප්‍රතිශතය 40%යි. මම දෙවෙනි පේ තීරුවේ දාලා තියෙනවා. එතකොට ගණකාධිකරණයේ 150 කියන ලකුණෙන් මුළු ලකුණු වලින් 40%ක් අවම තියෙන්න ඕනේ. කියන්නේ 60. පිරිවැයකරණයේ ලකුණු 100යි පේපර් එකට අවම ලකුණු 40 කියන්නේ 40. විගණනයේ 150යි අවම ලකුණු 40 කියන්නේ ලකුණු 60. ගණිතය සංඛ්‍යානේ අවම ලකුණු 40යි කියන්නේ 100න් 40ක් 40. පරිසරයේ 150යි මුළු පේපර් එකේ අවම ලකුණු 40ක් කියන්නේ 150න් 40 60. ඒතකොට බලන්න 140 ප්‍රතිශතයේ එකතුව හරියටම 100 හැම විශේෂකින්ම 140 40 40 ගත්තොත් ලකුණු වෙන්නේ 260. දෙවෙනි තීරුව එකතු වෙයි. හැබැයි ඔය අසමයි. ඇයි? සෑම විශේෂයකටම 140 ගානේ අරගෙන ඔයා මුළු ලකුණු වලින් 150 ඉක්මවන්න ඕනේ. දැන් පේපර් පහේ මුළු ලකුණු එකතුව 650යිනේ. හරි. ඒකෙන් 150 කියන්නේ හරියට වාගයක් නේ, 325.
හැබැයි දැන් මා පළවෙනි අවස්ථාවේ සමත් ලැබුණු ප්‍රතිශතය හරියටම 140 40 40 ගත්තොත් එන්නේ 260යි. ඉතින් 335ට වඩා අඩුයි. ඒකට ඔයා අසමත්. පැහැදිලිද? හරි. දැන් පළවෙනි ඊළඟ මම 1 කියලා දාලා තියෙන අවස්ථාවට එන්න. එයාට ගණිතාධිකරණයට 150න් 100ක් තියෙනවා, පීඩකකරණයට 100න් 80ක් තියෙනවා, විගණනයට 150න් 100යි, ගණිතය සංඛ්‍යාවේ 80යි, පරිසරයට තියෙනවා 100ක්. මුල් ලකුණු එකතුව 460යි. දැන් එයා සමත්. ඇයි? සියේ සෑම විෂයකටම 140ට වඩා වැඩිනුත් තියෙනවා. මුල් ලකුණු ප්‍රමාණයෙන් 150 ඉක්ම වලත් තියෙනවා. එයා නිර්ණායක දෙකම සම්පූර්ණයි. මුල් ලකුණු වලින් 150 325 ඉක්මනවා 460 කියන මුල් ලකුණ. ඒක එක එක විෂයන් වල ගත්තම 140ට වඩා ඉක්මනවා. දැන් තුන්වෙනි දෙවෙනි අවස්ථාව බලන්න මම දෙක කියලා දාලා තියෙනකෙ අසමත්. ඇයි අසමත් වෙන්නේ? අසමත් එයාට මුල් ලකුණු 530ක් තියෙනවා. හැබැයි අසමත් ඇයි? මුළු ලකුණු වලින් ඕනේ 325ට වැඩි ගන්න 530 තියෙනවා. හැබැයි අසමත් ඇයි? ගණිතය හා සංඛ්‍යානීය ලකුණු තියෙන්නේ 35යි. ඒකවල ගණිතය හා සංඛ්‍යානීය මුළු ලකුණු 100න් එයා 40 අරගෙන නැහැ. 100න් 35 යාර දෙන්නේ. හැබැයි මුළු ලකුණු එකතු 530යි. එයා කන්සෝල් එක 130ක් කරන් තිනවා, පරිසරයට 130යි, විගණනයට 140යි, පිරිවැය 95ක් කරන්. මුළු ලකුණු 530ක් කරන් තිනවා. ගණිතයේ 35 පුතරන් හැබැයි ෆේල්. 150 ඉක්ම වාට එක එක විෂය බලනකොට ගණිතයේ 140 ඉක්ම වලා නැහැ 100. පැහැදිලිද? හරි. තුන්වෙනි අවස්ථාව ගත්තොත් ඒත් අසමත්. ඇයි? මුළු ලකුණු 650න් 150 කියන 325 ඉක්ම වලා එයා 560ක් ගත්තට එතනදී එයා පිරිවැයකරණයට මුළු ලකුණු 100න් 40ක් අරගෙන නැහැ. එයාට තියෙන්නේ ලකුණු 30යි. පැහැදිලිද? හරි. අවසාන අවස්ථාව බලන්න. හතරවෙනි අවස්ථාවේ එයා සමත්. ඇයි? මුළු ලකුණු 650න් 150 කියන 325 ඉක්ම වලා එයා 340යි අරන් තියෙන්නේ. 500 ගණන් අරන් නැහැ, 340යි. හැබැයි සෑම විෂයකටම 140කට වඩා තියා තියෙනවා. බලන්න ගණකාධිකරණයට අවශ්‍ය 140 60යි, හැබැයි 70ක් තියෙනවා. පිරිවැයකරණයට ඕනේ 100න් 40යි 50ක් තියෙනවා. විගණනයට ඕනේ 100න් 60යි 80ක් තියෙනවා. ගණිතයට ඕනේ 100න් 40යි 60ක් තියෙනවා. පරිසරයට ඕනේ 150න් 60යි 80ක් තියෙනවා. ඒකට මේ අවස්ථාවේ යා සමයි. ඒකට මේක හොඳට ඔළුවට දාගන්න මොන පන්තියක් වැඩක් නැහැ. ඒකට ඔයා මේකෙන් ඔළුවට ගන්න ඕනි මොකද්ද? මම විභාගෙට මාන්ස් වෙන්න ඕනි කොහොමද? පළවෙනි ස්ටෙප් එක සෑම විෂයකටම 140 ගන්න විදිහට තමයි පළවෙනි මහන්සිය. දෙවෙනි මහන්සිය ඒ 40 ගන්න ගමන් සෑම විෂයෙම තව වැඩිපුරම ගන්න එක. අයියෝ 40 අරගෙන 480 ඇතුළටත් එන්නේ නැහැ. සෑම විෂයකටම 40 ගානෙත් ගන්න ඕනේ. 480 කියන තනතුර ඇතුළට එන්න ඔයා මුළු ලකුණු වැඩිපුරම ගන්න ඕනේ. දැන් ඒක විෂයම් පහෙන් 650න් වැඩිපුරම ගන්න ඕනේ. 500 550. මම හිතනවා මේක වැදගත්. හොඳට පැහැදිලි කියලා මම මේ හිතනවා. අපි අවස්ථාවක් දෙන්නම් අන්තිමට ගැටලුවක් තියෙනවා නම් අහන්න. ඊළඟ එක. එතකොට දැන් මේ මම මේ හැඳින්වීම කරේ එතකොට මම පෞද්ගලික අවුරුද්දට කොස්ටින් ක්ලාස් කරලා තියෙනවා. අපි ඉගෙන ගත්ත අය ඩිපාර්ට්මන්ට් එකට දැන් ඉගෙන කාර්යපති ඩිපාර්ට්මන්ට් එක 2015 බැච්ගෙත් අපි නුවර කරලා තියෙනවා. ඒකෙත් කට්ටි ඇවිල්ලා තියෙනවා. 2017 ත් අපි කරලා තියෙනවා. ඒකෙත් ඇවිල්ලා තියෙනවා. එතකොට මේ තරඟයට මුහුණ දෙන්න ඕන ආකාරය විතරයි මම පැහැදිලි කරේ. ඔයාලා මෙතන ඉන්න ප්‍රමාණය නෙමෙයි විභාගය කරන්නේ. ඔයාලට පේන්නේ නැති ප්‍රමාණයක් එළියේ ඉන්නවා. එක එක තැන්වල ක්ලාස් වල ජොයින් වෙලා ඉන්නවා. ඒක නිසා මේ ගෲප් එකේ ඉන්න ප්‍රමාණය කියලා හිතලා වැඩේ කරන්න බෑ. එතනින් එහාට තවදුරට හිතන්න වෙනවා. එතකොට මේ විභාගය ගැන පැහැදිලි කිරීමේ මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් පොඩි අවස්ථාවක් දෙන්න පුළුවන් මගේ විෂයට යන්න කලින්. ආතරි පැහැදිලි කිරීමක් කරගන්න තියෙනවද තව? නැත්තම් මම ඊළඟට මගේ විෂය මම කරන්නේ පිරිවැයකරණය කියන විෂය එක පටන් ගන්න යන්නේ. තව මොන හරි පැහැදිලි කිරීමක් කරගන්න තියෙනවද කියලා තමයි මම මේ පොඩි අවස්ථාවක් දුන්නේ.
හරි එහෙනම් මම විෂයට යන්නම් මොන හරි තියෙනවා නම් අහන්න මේ කෝල් එකක් දීලා හරි ගまんනේ ඊළඟ දවසේ හරි ගまんනේ අහලා දැනගන්න එහෙමනම් මම දැන් මගේ පිරිවැයගෙන අපිට කාලයක් නැහැ මාස 3යි තියෙන්නේ පන්ති අත්හදා බල බල ඉන්න කාලයක් නැහැ අපි ඒක ඔයාලගේ පැත්තේ තියෙන්නේ අපි හැබැයි වැඩේ කරන්න ඕනේ ඒක නිසා මම මගේ විෂයට යන්නම් එතකොට මම කරන්නේ පිරිවැයකරණය කියන විෂය එතකොට ඒකේ සිලබස් එකේ තියෙනවා මෙන්න මේ ටික බලන්න සිලබස් එකේ තියෙන පිරිවැය ගණකාධිකරණයේ ලකුණු 100යි ඒකේ තියෙනවා මෙන්න මේ ටික තමයි මේක දැන් ඔයාලට මාතෘකානුව බෙදලා දීලා නැහැ ඊළඟට එක එක මාතෘකාවට වැටෙන පොඩි උපමාතෘකානුව බෙදලා දීලා නැහැ මේකේ තියෙනවා එක ඡේදයක් ඇතුළත පිරිවැය කරන මූලධර්ම කියලා තියෙනවා පිරිවැය කරන වර්ග මිලදී ගැනීම ගබඩා පරිපාටි ගැසට් එක බැලුවොත් මේ ටික තියෙනවා මිල කිරීම නිකුතු කිරීම වේතන පොදුකාරී නිකම් මේ මේ මේක මේක එකවර ඡේද දැක්කම මේ මොනවද කියලා හිතන විදිහට තියෙන තේරෙන්නේ නැහැ ස්ථාවරහ විචල්ය විවිධා වක්‍ර වේදම් අයවැලේකන ප්‍රමිත පිරිවැයකරණයේ විචලනයන් ආන්තික පිරිවැයකරණයේ ඔන්නෝම ඡේදයක් හැටියට තියෙන පිරිසකතුම් වැඩ පුරු නැති වචනත් ඇත එතකොට මේක දැන් විශ්ේ කරන මම දන්නවනේ මේ ටික මොකද්ද කියලා. එතකොට ඔයාලට මේ ටිකට කිසි බයක් ඇති කරගන්න දෙයක්වත් නැහැ. මේක කිසි වචන තේරෙන්නේ නැහැ, මුකුත් තේරෙන්නේ නැහැ කියලා. මේ තියෙන සිලබස් එක යම් කිසි මාතෘකාටිකකට ගොනුගත කරන්න පුළුවන්. මේ තියෙන්නේ පිරිවැයකරණයේ තියෙන සිලබස් එක ගත්තම පාඩම් තියෙනවා 10ක් විතර. ඒ 10න් මේ විභාගයට අදාළ පාඩම් 6යි නම් ඒ පාඩම් 6ට අදාළ කතා කර යුතු දේවල් තමයි තියෙන්නේ. පැහැදිලිද? එතකොට මේ ඡේදයක් ඇතුළත දීලා තියෙන විෂය නිර්දේශයේ මම ගොනුගත කරා ඒ ප්‍රධාන මාතෘකා 6ට. එතකොට ඔයාලට පේන්නේ මෙන්න මේ විදිහට. බලන්න. ඒ අර ඡේදයක් ඇතුළත දීලා තියෙන විෂය නිර්දේශයේ පිරිවැයකරණයේ හැඳින්වීම කියන එකට වැටෙනවා යම් කොටසක්. මූලධර්ම මිලදී ගැනීමේ ගබඩා පටිපාටි ද්‍රව්‍ය ශ්‍රමණය නිකුත් කිරීම මිල කිරීම පොදුකාර්ය ස්ථාවරහ විචල්්‍ය වේදන් ඍජුවා වක්‍ර වේදන් කියන එක පිරිවැය හැඳින්වීම. පැහැදිලිද? හරි. ඊළඟට බලන්න දෙවෙනි පාඩම මම දාලා තියෙනවා පිරිවැය ගිලුම් තැබීම. මේකත් හොඳට අහගන්න. මේ පිරිවැය ගිලුම් තැබීම කියන එක අර උඩ සිලබස් එක ඇතුලේ නැහැ. ඡේදයක් හැටියට දාලා තියෙන මාතෘකා ගොඩ ඇතුලේ පිරිවැය ගිලුම් තැබීම කියලා එකක් නැහැ. හරිද? මම ඒකයි මේ ඉස්සරහින් නැද කියලා දාලා තියෙන්නේ. හැබැයි මම පාස් පේපර්ස් කරද්දි පෙන්නන්නම් පිරිවැය ගිලුම් තැබීමෙන් එක ගාණක් අහලා තියෙනවා ලකුණු 35යි 40යි. ඒක තියෙනවා සංකලිත සහ අසංකලිත ගිණුම් ක්‍රමය නැත්නම් ඒකාබද්ධ සහ ඒකාබද්ධ නොවන ගිණුම් ක්‍රමය කියලා පාඩම් දෙකක් තියෙනවා. ඒකෙන් ලකුණු 35ක 40ක ප්‍රශ්නයක් අහලා තියෙනවා. හැබැයි ඒක සිලබස් එකේ නැහැ. එතකොට ඒකත් පිරිවැයකරණයේ මුල් මාතෘකාවක්. නමුත් ඒකිනුත් ගණන් අහලා තියෙනවා. මම පාස් පේපර්ස් එකක් කරන් පෙන්නන්නම්. ඊළඟට එනවා තුන්වෙනි පාඩමේ පිරිවැය කරන ක්‍රම කියන එක. ඒකට ගොනුගත වෙනවා අර ඡේදයේ තියෙන මාතෘකා ටික මේ විදිහට පිරිවැය කරන වර්ග, කොන්ත්‍රාත් පිරිවැය කරන්නේ, පිරිසකසුම් පිරිවැය කරන්නේ, වැඩ පිරිවැය කරන්නේ, ප්‍රවාහන, නිපයුම් මේ. ඊළඟ මාතෘකාව හතර ආන්තික සහ අන්තර්ගාන පිරිවැය කරන්නේ ඒක අර උඩ ඡේදයක් හැටියට තියෙන එකේ ආන්තික පිරිවැය කරන්නේ කියන මාතෘකාව. ඊළඟ පාඩම අයවැය පාලනය ඒකත් අර උඩ වාලට එකට ඡේදයක් ඇතුලේ පෙන්වලා තියෙන අයවැය ලේඛනමය පාලනය කියන එක. ඊළඟ ප්‍රමිත පිරිවැය සහ විචලතා විශ්ලේෂණය ඒකත් ප්‍රමිත පිරිවැය සහ විචලනයන් කියන ටික තමයි මෙන්න මේ කරේ. එතකොට මෙන්න මේ ප්‍රධාන මාතෘකා 6 ඇතුළට තමයි ඔයාලගේ සිලබස් එකේ දීලා තියෙන මේ උඩ තියෙන මේ මාතෘකා ටික වැටෙන්නේ. මෙතන එක එක මාතෘකාවන මාතෘකා 15ක් 20ක් තිබ්බට ඒ 20 මෙන්න මේ පාඩම් 6 ඇතුළට තමයි වැටෙන්නේ. මේ පාඩම් 6 මේ උඩ තියෙන මාතෘකා ටික ඔක්කොම මේ පාඩම් 6 කතා කරනකොට ආවරණය වෙනවා. හරි. එකක් පැහැදිලි කියලා මම හිතනවා. හරි. ඒකවත් තිබ්බොත් අහන්න. හරි. ඔන්න ඊළඟට ඉතාමත් වැදගත් එක. මොකද්ද මේක? මම අරන් තියනවා මෙතන පසුගිය විභාග 9ක ලකුණු දීලා තියෙන විදිය පිරිවැය කරන කියන විෂයට. පළවෙනි 1990 ඔක්තෝබර් 91 විභාගයේ 92 විභාගයේ 93 විභාගයේ 94 විභාගයේ 97 2000 2014 අන්තිම තිබ්බ 2016. ඒකට ඔයාලා බලන්න 1990 ඔක්තෝබර් විභාගයේ මම මේ දාලා තින්නේ මුළු ලකුණු 100 බෙදිලා ගිහිල්ලා තියෙන විදිය. හොඳට බලන්න. සටහන් සඳහා ලකුණු ප්‍රශ්න දෙකකින් අහලා තියෙනවා. මේ මම මේ පෙන්නන්නේ 15යි සහ 10යි. එතකොට මුළු ලකුණු 100න් සටහන් සඳහා මුළු ලකුණු 25යි. සටහන් කියන්නේ ඔයාලට ඒකේ පිරිවැය කරන මාතෘ ඒ විෂයයේ තියෙන පිරිවැය කරන මාතෘකාවල යම් තියරි කොටසක් අහන්න පුළුවන්. නිර්වචන, වාසි අවාසි අන්න ඒ වගේ ටිකක් අහන්න පුළුවන්.
ඒකට ලකුණු 25ක් තියෙනවා 1990 ඔක්තෝබර් පේපර් එකේ. ගණන් හදන්න ලකුණු 75ක් තියෙනවා. ඒකට 25යි 70යි 100ක් හම්බ වෙනවා. 91 විභාගයට එනකොට සටහන් සඳහා ලකුණු 49ක් තියෙනවා. හොඳට බලන්න. 28ක තීරි ප්‍රශ්නයක් තියෙනවා. නිර්වචන වාසිය වාසි වෙන්න පුළුවන්. ඊළඟට කෙටි සටහන් වලට ලකුණු 16ක් තියෙනවා. ඒ ටිකේ ඔක්කොම එකතු සටහන් සඳහා ලකුණු 49ක් තියෙනවා 91 විභාගයේ. ගණන් හදලා ගන්න තියෙන්නේ 51යි. 51යි 49යි 100යි. 92 විභාගයේ දෙනකොට සටහන් සඳහා ලකුණු 34යි. ගණන් සඳහා ලකුණු 66යි මුල් ලකුණු 100යි. පිළිවෙල කරන්නේ පේපරේ. 93 එකේ සටහන් සඳහා ලකුණු 43ක් තියෙනවා ලියලා ගන්න. ගණන් හදලා ගන්න ලකුණු 57ක් තියෙනවා මුල් ලකුණු 100යි. 94 විභාගයේ 42යි 58යි. සටහන් වලට 42යි ගණන් හදන්න 58යි 100යි. එතකොට 94 විභාගේ බලන්න සතහන් ලියලා ගන්න ලකුණු කීයක් තියෙනවද? 54ක් තියෙනවා. දැන් සමහර අය හිතාගෙන මේ පිළිවැයකරණය කියන්නේ ගණන් හදන්න තියෙන විෂයක් විතරයි කියලා නේද? ඔව් ගණන් හදන්න තමයි ගොඩක් තියෙන්නේ. හැබැයි ගණන් වලට අදාළ තියරි කොටසත් එක එක පේපර් එක හදන එක්කෙනාට අනුව පරීක්ෂා කිරීමේ හැකියාවක් තියෙනවා. ගණිතයේ වැඩි බරයි කියන පේපර් එක හැදුවොත් CNC-ම ගණන් හදලා දාන පේපර් එක. හැබැයි සමබරව තියෙත් කොටසට වැඩි අවධානයයි ගණන් කොටසට වැඩි අවධානයක් තියෙන කෙනා පේපර් එක හැදුවොත් ලකුණු සමානව බෙදලා යන විදිහට හදන්න. ඒක අනුව තමයි මේ 54 46 බෙදලා තියෙන්නේ 97 විභාගය. ඒකට බලන්න 97 විභාගය වලට 46යි තියෙන්නේ ගණන් හදලා ගන්න. ඒකට මෙන්න මේක තමයි ඉතාල වැඩගත්. මේක හොඳට විශ්ලේෂණය කරගෙන තමයි විභාගෙට සූදානම් වෙන්න ඕනේ. දැන් හිතන්න 97 විභාගයේ මේක වෙන පන්තියකින් වලට පැහැදිලි වෙයිද නැහැ. ඒක නිසා අහන්න මේක පැහැදිලි කරන්නෙත් නැහැ. 97 විභාගයේ ලකුණු 46ට ගණන් හදන්න විතරක් ඔයා සූදානම් වෙලා ගියා නම් පිරිවැය කරන්නේ ඔයාට පේපර් එකේ තියෙන ලකුණු 46යි. 46න් ඔයා 40ක් ගන්න ඕනේ පාස් වෙන්න. ඒක හිතන්න එක ගානක් නිකන් පොඩි ගැටලුවක් තියලා අමාරු වුණොත් එහෙම ලකුණු 9ක ගානක් ඔයාට හිතන්නවත් බෑ 46න් 40ක් ගන්න. හැබැයි 2000 විභාගයේ 32යි 68යි. සතහන් වලට 32යි 68යි. ඔන්න 2014-16 ඔන්න දැන් ප්‍රශ්නයක් එනවා. මොකද්ද? මුළු ලකුණු 100න් සතහන් වලට 0යි ගණන් හදන්න 100යි. 2014 විභාගයේ. 2016 විභාගයේ මුළු ලකුණු සතහන් වලට 0යි ලකුණු 100යි. ඉතින් දැන් කෙනෙකුට හිතන්න පුළුවන් අන්තිම එක 2016 නිසා 2024 දැන් මේ තියන්නේ යන ජනවාරි විභාගයේ සතහන් වලට ලකුණු 0ක් ඇවිල්ලා ගණන් හදන්න ලකුණු 100ක් එයි. ඒකෝට ගණන් හදන්න විතරක් මහන්සි වෙලා ගියොත් හරියි කියන්නේ. ඒක අපිට කියන්න බෑ. අපි නෙමෙයි පේපර් එක හදන්නේ. ඒක පේපර් එක හදන්නේ. ඒ නිසා මගේ උපදේශය නම් තරගයට මුහුණ දෙනවා නම් කරන විභාග කරන ඔක්කොමත් එක්ක ඔයාලා මේ 480 ඇතුළට එන්න මුහුණ දෙනවා නම් අනිවාර්යයෙන්ම අපි සතහන් ටික මේ ක්ලාස් එකේ කරනවා. ඒ සතහන් ටික ඔක්කොම ආවත් නැතත් පාඩම් කරන් යනවා. වැරදිලාවත් ආවොත් නේ ගණන් ටිකට සූදානම් වෙලා යන්න ඔක්කොම මාතෘකාවල සතහන් ටිකට අනිවාර්යයෙන්ම ලැහැත් වෙලා යන්නේ. ඒ පාඩමේදී ඒ පාඩමට අදාළව සතහන් ටික අපි න්‍යායාත්මකව පැහැදිලි කරනවා. හරිනේ. එතකොට ඔයාලට තියෙන්නේ අපි හිතමු උදාහරණයක් ඇටියට ලකුණු මේ පාරේන පේපර් එකේ සතහන් ලකුණු 30යි ගණන් හදන්න 70යි යාව කියලා. එතකොට ඔයාලට තියෙන්නේ ගිහිල්ලා මුලින්ම අර ලකුණු 30 සතහන් න්‍යායාත්මක ටික ඔයා පැහැදිලි කරන්නේ මේ පාඩම් කරන්න යන්නේ. ගිය ගමන් මේ ලකුණු 30ට අදාළ ප්‍රශ්න ටික ලියාගෙන 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 යන්න තියෙන පේපර් එකේ. එතකොට ඔයාට ලකුණු 30න් 30ම නැතත් ලකුණු 30න් 20ක් ගත්තා. ඔයාට ගණන් හදන 70න් පාස් වෙන්න තව ලකුණු 20යි ඕනේ පාස් වෙන්න. මේ සටහන් වලින් 20යි ගණන් හදලා 20යි 40යි. හැබැයි 480 ඇතුළට වෙන්න ගණන් හදලා 20 මැදි තව ටිකක් වැඩිපුර ගන්න ඕනේ. ඒක නිසා මේ න්‍යායාත්මක කොටසට අවධානය යොමු කරන්න අනිවාර්යයෙන්ම සටහන් නිර්වචන වෙන්න පුළුවන් වාසිය වාසි වෙන්න පුළුවන් සැසඳීම් කරන්න පුළුවන් ඒවා අපි එක එක පාඩම් වලදී පැහැදිලි කරනවා. ඒකට වැඩි අවධානයක් යොමු කරන්න ඕනේ. පැහැදිලිද? හරි. මොනතර පිරිවැයකරණ විශේෂ මූලික හැඳින්වීමක් මම කරා. ඔයාලට ගැටලුවක් තියෙනවා නම් අහන්න පුළුවන්. හරි. එහෙනම් අපි පිරිවැයකරණ කියන විෂය හැඳින්වීමෙන් පස්සේ අපි පටන් ගමු අදාළ මාතෘකාවට. එතකොට අදාළ අපි අද පළවෙනි මාතෘකාව තමයි පිරිවැය කිතුම්කරණයේ හැඳින්වීම කියන කොටස. පිරිවැය කිතුම්කරණයේ හැඳින්වීම. පැහැදිලිද? හරි. එතකොට මෙතන කලින් අහලා කලින් දන්න ඇත්තටි මේක ඉගෙනගෙන ඉන්න ඇත්තටි ඉගෙනගෙන නැති ඇත්තටි ප්‍රශ්නයක් නැහැ. අපිට මේ මුලින් දන්නේ අපි කරන්නේ හරි පිරිවැය ගිණුම් කරන්නේ. හරි.
එතකොට මොකද්ද ඊට කලින්ම අහනවා මූල්‍ය ගිණුම්කරණය කියන්නේ මොකද්ද? මට උත්තරේ දුන්නත් කමන්නේ නැහැ. මම උත්තරේ දුන්නත් නොදුන්නත් මම පැහැදිලි. ඔයාලා මූල්‍ය ගිණුම්කරණය කියන එක දන්නවා සාමාන්‍යයෙන්. මොකද මූල්‍ය ගිණුම්කරණය කියන්නේ? accounts accounts කියපුවම දන්නවනේ සාමාන්‍යයෙන් මොන. A level commerce කරපු අය දන්නවා නැත්නම් accounts කියපුවම දන්න. අපි මූල්‍ය ගිණුම්කරණය කියලා කියන්නේ මොකද්ද? ආයතනයක යම් කිසි නිශ්චිත කාල පරිච්ඡේදයක් තුල ආයතනයක යම් කිසි නිශ්චිත කාල පරිච්ඡේදයක් තුල ඇතිවන ලද මුදලින් මැනිය හැකි ගනුදෙනු වාර්තා කරනවා ඒව රැස් කරනවා වාර්තා කරනවා ඒකල්ලා ඒවා මුදලින් මැනිය ගනුදෙනු වාර්තා කරලා අපි හදනවා මොකද්ද ආදායම් වියදම් ගිණුම හදලා ශේෂ පත්‍රයක් හදලා මුදල් ප්‍රවාහ ප්‍රකාශයක් තව සටහන් ඒව හදලා තීරණ ගන්න අභ්‍යන්තර පාර්ශවයට සහ බාහිර පාර්ශවයට නිකුත් කරන එක තමයි මූල්‍ය ගිණුම් කරන එක. පැහැදිලිද? මේක වෙනම කතාවක්. මූල්‍ය ගිණුම් කරේ මම ඒක පැහැදිලි කරේ තියරි ප්‍රශ්නයකට අහන්න පුළුවන් මූල්‍ය ගිණුම් කරන්නේ සහ පිරිවැය ගිණුම් කරේ නිර්වචනය කරන්නේ. ඒතකොට මූල්‍ය ගිණුම් කරන්නේ කියන්නේ අපි ඒ ප්‍රශ්න කරලා ඉකරන්න ආයතනයක මුදල් යම් නිශ්චිත කාල පරිච්ඡේදයක් තුල මුදලින් මැනිය හැකි ගනුදෙනු රැස් කිරීම හඳුනා ගැනීම වර්ග කිරීම සහ තීරණ ගන්නා පාර්ශ්වයන්ට අභ්‍යන්තර බාහිර පාර්ශ්වයන්ට එම තොරතුරු ඉදිරිපත් කිරීම තමයි මූල්‍ය ගිණුම් කරන්නේ. හරිද? හැබැයි පිරිවැය ගිණුම් කරන්නේ කියනකොට ඒක පොඩි වෙනස් වීමකට ලක් වෙනවා. පැහැදිලිද? ඒතර පිරිවැය ගිණුම් කරන්නේ කියන්නේ මොකද්ද? තොරතුරු මෙතන අපිට දීලා තියෙනවා මොකද්ද? පිරිවැය ගිණුම් කරන්නේදී පිරිවැය තොරතුරු සැකසීම, වාර්තා කිරීම හා පාලනය කිරීම ආදී තමයි පිරිවැය ගිණුම් කරන්නේ කියන්නේ. දැන් දෙන්න කලින් ඔයාලා දැනගන්න ඕනේ මොකද්ද? මම මේක පැහැදිලි කරලා ඉන්නම්. පිරිවැය. පිරිවැය ගිණුම් කරන්නේ මම තාම පැහැදිලි කරේ නැහැ. පිරිවැය කියන එක පැහැදිලි කියලා මම පැහැදිලි කරන්නම්. මොකද්ද පිරිවැය කියන්නේ? පිරිවැය කියන්නේ මොකද්ද? දැන් නිර්වචනය දිනවා යම් භාණ්ඩයක් හෝ සේවාවක් හෝ ක්‍රියාකාරකමක් හෝ සදරන ලද වියදම් වලත් ඒ සඳහා ආරෝපණය කළ හැකි වියදම් වලත් එකතුව පිරිවැය ලෙස හඳුන්වනු ලැබේ. ඔහොම කිව්වට තේරෙන්නේ නැහැ. ඕක විභාගයෙන් ලකුණු ගන්න ලියන්න පුළුවන්. පිරිවැය කියන්නේ මොකද්ද? යම් කිසි භාණ්ඩයක් හෝ සේවාවක් නිෂ්පාදනය කරන්න යන සම්පත්වල පිරිවැය. නිර්වචනයේ මේක හරි. අපි නම් නිර්වචනයක් හරි සම්පත්වල පිරිවැය. අපි උදාහරණයක් ගමු. දැන් අපි හදනවා කමිසයක් නිෂ්පාදනය කරන්න යනවා. එතකොට ඒකේ පිරිවැය කියන්නේ මොකද්ද? කමිසේ හදන්නේ රෙදි යනවානේ. ඒකට අපි කියනවා අමුද්‍රව්‍ය පිරිවැය. කමිසේ මහණෙක් කෙනෙක් ඉන්නවනේ. ආ. එයාට ගෙවෙන පඩියට අපි කියනවා ශ්‍රම පිරිවැය. නැත්නම් ශ්‍රමය. ඒතර කමිසේ මහණ තැන තව වෙන වියදම් යනවනේ විදුලිය. ඊට පස්සේ තව මොන හරි මැෂින් එකකට දාන තෙල් අරව මේ වෙන වියදම් යනවනේ. ආ. ඒවට කියනවා අනිකුත් වියදම්. ඒතකොට මෙන්න මේ කොටස් වලින් අපි වියදමක් දරනවා. අන්න මේ වියදමට කියනවා භාණ්ඩයක හෝ සේවාවක පිරිවැය. පැහැදිලිද? නැත්තම් ඔයාලට ලියා ගන්න පුළුවන් සටහනක් තියෙනවා නම් පොතේ ලියා ගන්න. ඒක හැදෙන්නේ කොහමද? දැන් අපි හිතමු කමිසයක් හදන්න රෙදි මීටර 5ක් යනවා නම් කමිසයක් හදන්න යන රෙදි වල පිරිවැය කීයද? කමිසයක් හදන්න රෙදි මීටර 5ක් යනවා. කමිසයක් හදන්න යන රෙදි වල මුළු පිරිවැය කීයද? මුළු පිරිවැය සමානයි රෙදි වල රෙදි මීටර 5 වැඩි කිරීම 1 මීටරයක පිරිවැය. 1 රෙදි මීටරයක් රුපියල් 200යි නම් මීටර 5ක 1000යි. පැහැදිලිද? ඉතින් අපි හිතමු 1 කමිසයක් හදන්න රුපියල් 200ක් යනවා නම් 1 කමිසයක් නිෂ්පාදනය කරන්න පිරිවැය කොහොමද හදන්නේ? 1 කමිස එකක් වැඩි කිරීම 1 එකකයක් නිෂ්පාදනය පිරිවැය කිරීමේ 200යි රුපියල් 200යි. දැන් අනිකුත් වියදමුත් එහෙමයි. මේ විදිහට තමයි මුළු පිරිවැය හැදෙන්නේ. අපි කියනවා පිරිවැය කියන එකට යම් භාණ්ඩයක් හෝ සේවාවක් ක්‍රියාකාරකම සඳහා දරන වියදම් වලත් ඒ සඳහා ආරෝපණය කර වියදම් වලත් එකතු පිරිවැය. පැහැදිලිද? හරි. ඊළඟට කියනවා පිරිවැය ඒකකය. මම මේ දෙක පැහැදිලි කරලා පිරිවැය නිර්වචනය කරන්න. පිරිවැය ඒකකය කියලා වචනයක් තියෙනවා. මේවා කෙටි සටහන් වලට අහන්න පුළුවන්. මම ගණන් හදන්න කලින් ඉක්මනට මේ දෙක පැහැදිලි කරන්න. පිරිවැය ඒකකය කියන්නේ මොකද්ද? නිර්වචනය ඔයාලා කියව ගන්න. පිරිවැය ඒකකය කියන්නේ මොකද්ද? යම් භාණ්ඩයක් හෝ සේවාවක් අපි ගත්තම පිරිවැය තීරණය කරන්නේ මොකටද? දැන් කමිසයක් මහපුයන් පස්සේ පිරිවැය එන්නේ මොකටද? කමිසයේ පිරිවැය. කමිසයේනේ. ඒකට මෙන්න මේ කමිසය කියන එක තමයි පිරිවැය එකට කියන්නේ. ඒ කියන්නේ විෂය වස්තු පිරිවැය තීරණය කිරීමට භාජනය වෙන විෂය වස්තුව. දැන් හිතමු පාන් හදන බේකරියක් තියෙනවා කියලා. ඒතකොට මේ බේකරිය හදන්නේ පාන් විතරයි. එතකොට විෂය වස්තු මොකද්ද? පාන් ගෙඩිය. ඒතකොට පිරිවැය එකකේ මොකද්ද? පාන් ගෙඩිය.
खमीस निष्पादने मोट उदाहरण मोटरथ निष्पादने आयतनीक पिरीवैकवाणे मोटरथे पाण्डेकवाणे पाण्डेडीय पिरीवै पेहदी पिरीवैकनिक पेहदी ඊළඟට එනවා පිරිවැය මධ්‍යස්ථානය කියලා. මේ පිරිවැය මධ්‍යස්ථානය කියන්නේ මොකද්ද නිර්වචනය කියවන්න කලින් ඔළුවට ගන්න සරලවම පැහැදිලි කරන්නම් පිරිවැය මධ්‍යස්ථානය කියන්නේ මොකද්ද? පිරිවැය ඒකකයකට පිරිවැය හඳුනගන්න කලින් දැන් පිරිවැය ඒකකයේ කියන්නේ කමිසයක් කියලා. කමිසය කියන්නේ පිරිවැය ඒකක කියන්නේ. ඒකට පිරිවැය දාන්න කලින් මේ පිරිවැය රැස් වෙන එක එක ස්ථාන. මධ්‍යස්ථානයේ පිරිවැය රැස් වෙන එක එක ස්ථාන මොනවාද? श्रम श्रमिकस्थानेध्यस्थ විදුලිය රක්ෂණය වැනි පොදු කාර්ය පිරිවැය තීරණය වෙන විදුලි ආයතනංශ එක පිරිවැය මධ්‍යස්ථානය. ඒ ඒ පිරිවැය මධ්‍යස්ථානයේ වල වෙන වෙනම පිරිවැය රැස් කරලා පස්සේ තමයි කමිසවලට ගන්න කමිසයක පිරිවැය කියලා හොයනකොට. ඒකෝ පිරිවැය මධ්‍යස්ථානයක් කියන එක පැහැදිලි වාද බලන්න නිර්වචනය. පිරිවැය පැහැදිලිව වෙන වශයෙන් හඳුනාගෙන පිරිවැය බෙදා හැකිය බෙදා හැරි හැකිය අතරමැදි ස්ථාන පිරිවැය. අතරමැදි ස්ථාන. අතරමැදි ස්ථාන රෙදි කැපීම මංචිය ශ්‍රම රැස් කරන අංශය විදුලිය රැස් කරන අංශය එසේ නැත්නම් පිරිවැය ඒකකයේ අතර පිරිවැය කා වැදීමට ප්‍රථම ඒ කියන්නේ මොකද්ද කමිසයකට පිරිවැය හඳුනා ගන්න කලින් කියන එක මේ කියන්නේ පිරිවැය ඒකක අතර පිරිවැය කා වැදීමට ප්‍රථම පිරිවැය බෙදා හරි ගමන ස්ථානයක් උපකරණයක් හෝ පුද්ගලයේ පිරිවැය මධ්‍යස්ථානයක් ලෙස හඳුන්වනවා පැහැදිලිද හරි උදාහරණ වල දාලා තිනවා ඇඟලුම් කම්හලක රෙදි කපණාංශයේ රෙදි මසණාංශය හා ඇතුරුම් අංශය මම කිව්වේ රෙදි කපණාංශයේ රෙදි මහණාංශයේ ඇතුරුම් අංශයේ පිරිවැය මධ්‍යස්ථාන ලෙස හඳුන්වලා තියෙනවා. ඒ නිර්වචන තුනෙන් පස්සේ තමයි මම පිරිවැය ගිණුම්කරණය කියන එක නිර්වචනය කරන්නේ. මොන දැන් පිරිවැය ගිණුම්කරණය කියන්නේ? දැන් පිරිවැය කියන එක දන්නව ඔයාලනේ. යම්කිසි භාණ්ඩයක් හෝ සේවාවක් නිෂ්පාදනය කිරීමට අදාළව අද දීලා තිබෙන්නේ නිෂ්පාදනය කිරීමට අදාළව දරණාද සම්පත් වියදම් නැත්නම් ආරෝපණය කරයි. හැබැයි පිරිවැය ගිණුම් කරණය කියන්නේ ඊට වැඩිය වෙනස් දෙයක්. ඒතොර ඔයාලගෙන් අහුවොත් නිර්වචනයක් පේපර් එකේ පිරිවැය සහ පිරිවැය ගිණුම් කරණය නිර්වචනය කරන්න කිව්වොත් දෙකක්. නේ? පිරිවැය කියන්නේ භාණ්ඩව සේවාවන් නිෂ්පාදනය කරන්න යන වියදම නැත්නම් සම්පත් වල වටිනාකම. පිරිවැය ගිණුම් කරණය කියන්නේ මොකද්ද? ඒක ලොකු කතාවක්. මොකක්ද? දෙවෙනි ඡේදය. යම් නිෂ්පාදනයකට දෙපාර්තමේන්තුව මේලීමකට හෝ ක්‍රියාවලියකට අදාළ අයවැය සකස් කිරීම ප්‍රමිත පිහිටීම සත්‍ය පිරිවැය නිශ්චය කිරීම හා ඒවා පිළිබඳ විචලන ලාභදායීත්වය හෝ අරමුදල් සාමාජ්‍ය වශයෙන් යොදා ගැනීම පිළිබඳ සමස්ත විශ්ලේෂණයන් කියනවා පිරිවැය ගිණුම් කරණය කියලා. පැහැදිලිද? හරි. ඊළඟට කියනවා පිරිවැය ගිණුම් කරන්නේ ප්‍රධාන අරමුණු දෙකක්. මොකක්ද? භාණ්ඩයක හෝ සේවාවක පිරිවැය නිශ්චය කිරීම හා පිරිවැය පාලනය. ඒ වාලේ කියවගන්න. පැහැදිලිද? හරි. එතකොට ওই නිර්වචන ඉස්සරහටත් එනවා. බලන්න හොඳට මතක තියාගන්න. පිරිවැය පිරිවැය ගිණුම් කරණය අතර වෙනස. ද්‍රව්‍ය පිරිවැය සහ ද්‍රව්‍ය පිරිවැයකරණය යන කුමක්ද? ශ්‍රම පිරිවැය සහ ශ්‍රම පිරිවැයකරණය යන කුමක්ද? පොදු කාර්ය පිරිවැය සහ පොදු කාර්ය පිරිවැයකරණය යන කුමක්ද? ඉස්සරහට එනවා. ප්‍රමිත පිරිවැය සහ ප්‍රමිත පිරිවැයකරණය යන කුමක්ද? ආන්තික පිරිවැය සහ ආන්තික පිරිවැයකරණය යන කුමක්ද? ඔය නිර්වචන ඔක්කොම ඉස්සරහට එනවා. දැන් මෙතනින් තමයි පටන් ගත්තේ. මොකද්ද? පිරිවැය සහ පිරිවැය ගිණුම්කරණය යන කුමක්ද? අදහස් දෙකක්. පැහැදිලිද? හරි. ඒක මම කියනවා. ඒ තීරණ ටික පැහැදිලි. අපි ඊළඟට අද යනවා
පිරිවැය මූලිකාංග කියලා. පිරිවැය මූලිකාංග කියන්නේ කොටස. හරි. එතකොට පිරිවැය මූලිකාංග කියලා කියන්නේ මොකක්ද? පිරිවැය මූලිකාංග. පිරිවැය මූලිකාංග කියන්නේ භාණ්ඩයක් හෝ සේවාවක පිරිවැය සකස් වෙලා තියෙන ආකාරය. පිරිවැය සකස් වෙලා තියෙන ආකාරය පිරිවැය වර්ග අපි සාමාන්‍යයෙන් කොටස් කිහිපයකට බෙදෙනවා. ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා ප්‍රාථමික පිරිවැය සහ පොදු කාර්ය පිරිවැය. මේ තුන දෙකේ තියෙනවා. හරි මේක හිතන්න නේනවා. හරි. ඒතර මොකද පිරිවැය මූලිකාංග? පිරිවැය මූලිකාංග කියන එක පිරිවැය මූලිකාංග ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා. මුල්වෙක ප්‍රාථමික පිරිවැය සහ පොදු කාර්ය පිරිවැය. එතකොට ප්‍රාථමික පිරිවැය කියන එක තමයි ඍජු ද්‍රව්‍ය, ඍජු ශ්‍රමය සහ ඍජු අනෙකුත් වියදම් කියන එක අයත් වෙන්නේ ප්‍රාථමික පිරිවැය කියන එකට. මොකද ඍජු ද්‍රව්‍ය, ඍජු ශ්‍රමය සහ අනෙකුත් වියදම්. प्राथमिक ऋजुद्रव्य ऋजु श्रमय सह ऋजु अनेकुत प्राथमिक पदुकार्य निष्पादन पदुकार्य निष्पादन पिरीवय परिपालन पदुकार्य पदुकार्य पिरीवय प्रधान द्रव्य समय बिनाटून द्रव्य ऋजुद्रव्य वक्रद्रव्य ऋजुद्रव्य सह वक्रद्रव्य समय ऋजुश्रमय निकल वक्र श्रमय विनाने का ऋजु विना वक्र विना इतोट मे ऋजु टीके एक अभी किया प्राथमिक पीरिवे ऋजु टीके एक प्राथमिक पीरिवे द्रव्य श्रमय ඒවා ඍජු සහ වක්‍ර කියලා කොටස් වලට බෙදා වෙන් කරන්න පුළුවන්. මේ ඍජු සහ වක්‍ර කියන එකේ නිර්වචන පහකින් තියෙනවා. බලන්න. දැන් බලන්න ඍජු ද්‍රව්‍ය පිරිවැය ගත්තොත් මම කිව්වේ මේකේ ද්‍රව්‍ය වල ඍජු ද්‍රව්‍ය තියෙන්න පුළුවන් වක්‍ර ද්‍රව්‍ය තියෙන්න පුළුවන්. එතන මම කියන උදාහරණය අහගන්න ඍජු ද්‍රව්‍ය කියන්නේ මොකක්ද? නිෂ්පාදනයේ ඇතුළත් ප්‍රමාණය නිශ්චිතව මැනිය හැකි නිෂ්පාදනයේ පිරිවැයට ඍජුවම ඇතුළත් කළ හැකි සියලුම ද්‍රව්‍ය ඍජු ද්‍රව්‍ය වේ. ඒ කියන්නේ අපි හිතමු දැන් අපි නිෂ්පාදනය කරන්න යන්නේ කමිසයක් කියලා. කමිසයක් හදනවා නම් ඍජුවම බලපාන ද්‍රව්‍ය මොකද කමිසයක් මොනවද? රෙදි. කමිසයේ ගුණාත්මකභාවය නැත්නම් කමිසයට වැඩියෙන්ම බල හදන්න යන්නේ රෙදි කියන එකනේ. එහෙනම් අමුද්‍රව්‍ය තමයි ඒකේ ඍජු පිරිවැය. उदाहरण ඍජු පිරිවැය ද්‍රව්‍ය පිරිවැය. හැබැයි නූල් අමිතයක් හදන්න නූල් සම්බන්ධ වෙන්නේ වක්‍ර අවක්‍රාකාරයේ ඍජුම සම්බන්ධ වෙන්නේ ඒවා වක්‍ර පිරිවැය. හරිනේ. ඊළඟට ඍජු ශ්‍රම පිරිවැය.
මොකද ඍජු ශ්‍රම පිරිවැය කියන්නේ? කමිසය මහාන පුද්ගලයාට ගෙවන වැටුපහරි වේතනෙ. කමිසය මහාන පුද්ගලයාට ගෙවන වැටුප් නැත්තම් වේතන. අපිටම එක කමිසයක් මහාන රුපියල් 350ක් ගෙවනවා නම් කමිස දෙකක් මහාන්න කීයද? 700යි. කමිස තුනක් මහාන්න කීයද? 1050යි. කමිස හතරක් මහාන්න 350 තුනක්. අන්නේ ඍජු පිරිවැය. ඍජු ශ්‍රමය කියන්නේ හැබැයි වක්‍ර ශ්‍රමිකයෙකුත් ඉන්න පුළුවන්. ඒ කියන්නේ වක්‍ර ශ්‍රමික කියන්නේ මොකද්ද? මම බැලුවේ නේ වක්‍ර ශ්‍රමික කියන්නේ කමිසයකටම ගෙවන්නේ නැහැ. දැන් කමිස හිතන්නකෝ. කමිස නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලාවේ ඉන්නවා අපි මුරකරුවෙක් දාලා. නැත්තම් ඝනක අධිකාරීවරයෙක් ඉන්නවා මුරකරුවෙක් ඉන්න පුළුවන්. දැන් මේ මුරකරුවට ගෙවන වැටුප හිතන්න උදාහරණයක් ඇටියට. අපි මුරකරුවට ආයතනයේට ඒ ආයතනයේ කමිස නිෂ්පාදනය කරන ඇඟලුම් කර්මාන්ත ශාලාවේ මුරකරුවට රුපියල් 20000ක් ගෙවනවා නම් මාසික පඩිය ඒකෙන් එක කමිසයකට කීයද කියලා හොයන්න පුළුවන්ද අපිට එකවරම බෑනේ ඒවා වක්‍ර පිළිවෙල වක්‍ර ශ්‍රමයේ කියන්නේ ඇයි කමිසයක් හදන කමිස ගාන අනුව වෙනස් වෙන්නේ නැහැ දැන් අපිට කියන්න පුළුවන් ද එක කමිසයක් නිෂ්පාදනය කරොත් රුපියල් 300ක් ගෙවන්න ඕනේ කමිසෙන් මහණෙක් කියලාද අමිත දෙකක් නිෂ්පාදනය කරොත් කමිස මහණ කෙනාට 600ක් ගෙවන්න ඕනේ. කමිස තුනක් නිෂ්පාදනය කරොත් කමිස මහණ කෙනාට 900ක් ගෙවන්න ඕනේ. ආ ඒක ඍජු. හැබැයි මුරකරු ගේවේතනිය අපි එක කමිසයක් මැහුවත් කමිස දෙකක් මැහුවත් කමිස තුනක් මැහුවත් කමිස මැහුවේ නැතත් අර 20000ක එක වෙනස් වෙන්නේ නැහැ. කියන්නේ නිෂ්පාදනය එකකත් එක්ක වෙනස් වෙන්නේ නැහැ. ඒක තමයි වක්‍ර ශ්‍රම පිළිවෙල. මම මේ ඍජු කියන එකේ වක්‍රත් පැහැදිලි කරා. ඍජු අනිකුත් වේදන්. ඍජු අනිකුත් වේදන් කියන්නේ ऋजु द्रव्य ऋजु श्रमेय हर अनेकुत्ति कर्तृभागे स्वाधिकारे पुरस्कार पतलक मुखरे पतलकार पवरगत्न प्रमाण एक निष्पादन प्रमाण मत अर कमीशन का ऋजु अनेकुत्न ऋजु वेदंत एक इलांट पदुकार मम्मी पहले कर पदुकार බාණ්ඩයකට හෝ සේවාවකට හෝ අදාළව වක්‍ර ද්‍රව්‍ය වක්‍ර ශ්‍රමය හා වක්‍ර අනිකුත් වේදම් මේ බාණ්ඩේ වක්‍ර ද්‍රව්‍ය වක්‍ර ශ්‍රමය සහ වක්‍ර වෙනස් කියන එකට අපි කියනවා මොකද්ද පොදු කාර්ය වේදම් බලන්න නිර්වචනය නැතහොත් ඍජු ද්‍රව්‍ය ඍජු ශ්‍රමය හා ඍජු අනිකුත් වේදම් හැරුණු විට නිෂ්පාදනය සඳහා සම්බන්ධ වන අනිකුත් සියලු වේදම් පොදු කාර්ය පිරිවැය ලෙස හඳුන්වන්නේ विश्लेषण ඒ පොදු කාර්යයේ කියන්නේ කොටස් තුන තමයි වක්‍ර ද්‍රව්‍ය වක්‍ර ශ්‍රමය සහ වක්‍ර වෙනස් කියන තුනම පොදු කාර්යයට ඇතුළත් වෙනවා. පැහැදිලිද? හරි. ඊළඟට එහෙනම් අපි යමු ද්‍රව්‍ය පිරිවැය කියන එකට. ද්‍රව්‍ය පාලනය නැත්නම් ද්‍රව්‍ය පිරිවැය. ද්‍රව්‍ය පිරිවැය द्रव्य पीरवे बांड्यको सेवाहरी बांड्यकंडे वेडिम प्रतिशत नियोजन द्रव्य අමිසේක පිරිවැය රුපියල් 800යි නම් මේකෙන් රෙදි වලට ගිය පිරිවැය තමයි රුපියල් 500ක් වගේ තියෙන්නේ. ශ්‍රමයට යන්න පුළුවන් වුණා මහන්නේ ගිය 200 වෙනත් වියදම් වලට යන්න පුළුවන් 100ක්. ඒකට යම් කිසි නිෂ්පාදනයක් ගත්තම ඒකෙන් වැඩි ප්‍රතිශතයක් 70ක් නැත්නම් 80ක් නියෝජනය වෙන්නේ මොකද්ද? ද්‍රව්‍ය පිරිවැය. ඒ ද්‍රව්‍ය පිරිවැය කියන එකේ ගුණාත්මකභාවය අඩු වුණොත් නිෂ්පාදනයේ වැඩක් නැහැ. දැන් ඉතින් අපි ඉහිලා තෝරනවා මොකක්ද නිෂ්පාදනයක් කරනවා මේ වෙද්ද හොඳයිද? අල්ලලා බලනවා.
දැන් පාන් ගෙඩියක් හදනකොට හරියට ඒකට අවශ්‍ය ප්‍රතිචීකාරව මේවා දැම්මේ නැත්නම් ගුණාත්මක භාවයක් නැහැ. නිසා ද්‍රව්‍ය පිරවැය තමයි අපි කිසි නිෂ්පාදනයක් ගත්තම වැඩිපුරම ඒක ඇතුළත් වෙලා තියෙන පිරවැය ප්‍රතිශතය. ඒක නිසා අපි ද්‍රව්‍ය පාලනය කියන එක ගැන වැඩි සැලකිල්ලක් දක්වනවා. ද්‍රව්‍ය පාලනය. දැන් අපි කියන්නේ ඔක්කොම මේක කියනවානේ ද්‍රව්‍ය පාලනය කියන එක. නිෂ්පාදනය අඛණ්ඩව මේ නිර්වචනය කියව ගන්නවා අපි පුළුවන්. නිකුත්ති ද්‍රව්‍ය පාලනයේ අරමුණු. ඒවා කියව ගන්න. ද්‍රව්‍ය පාලනයේ අරමුණු කියන ටික ඔයාලට තියෙනවා දීලා. ඊළඟට ද්‍රව්‍ය පාලනයේ අවස්ථා තුනක් තියෙනවා. එතකොට මේ ද්‍රව්‍ය පාලනය ද්‍රව්‍ය කියන එක වැදගත් නිසා මේ ද්‍රව්‍ය පිරිවැය පාලනයේ අපි අවස්ථා තුනක් යටතේ කතා කරනවා. මොකක්ද? මිලට ගැනීමේ අවස්ථාවේ සිදුන පාලනය. මිලට ගැනීම පාලනය. අමුද්‍රව්‍ය අපිටම සම්පතයක් හදන්න යන රෙදි මිලට ගන්නකොට මොකක්ද වෙන්නේ? ඊළඟට ගබඩා කිරීම පාලනය. ගබඩා කිරීම පාලනය. ඊළඟට නිකුත් කිරීම. මේ අවස්ථා තුනක් අපි අමුද්‍රව්‍ය ගන්නවා ඒකෙන් එනවා මිලට ගැනීමේදී සිදුවන පාලන ක්‍රමය එතනින් අපි බලනවා ගත් අමුද්‍රව්‍ය ඊස්වස් ගෙනලා ගබඩා කරනවා එතන ගබඩා කිරීමට අදාළ පාලනයක් තියෙනවා අමුද්‍රව්‍ය රෙදි ගත්තා රෙදි ගෙනලා ගබඩා කරනවා ඊළඟට රෙදි අපි නිෂ්පාදනයේට නිකුත් කරනවා ආ එතකොට නිකුත් කිරීමේදී පාලනයක් තියෙනවා හරි එතකොට අපි මුලින්ම බලමු මේ පාලන තුනෙන් මිලට ගැනීම පාලනය ද්‍රව්‍ය ගැනීම ද්‍රව්‍ය ගැනුම් පාලනය. ඒකට සතහනේ මේ නිර්වචන අහන්න පුළුවන් නිසා මම ආකෘති පත්‍ර ටිකක් දාලා දෙනවා. මම කෙටියෙන් පැහැදිලි කරනවා ඔයාලා මේවා කියන්නේ. ද්‍රව්‍ය ගැනුම් පාලනය. ඒකේ මම මොකද නිර්වචනේ තියෙන්නේ? ආයතනයක නිර්වචනයක් නැහැ. ද්‍රව්‍ය ගැනුම් පාලනයට අදාළව මේ ආකෘති තුන වැදගත්. මොකද කියනවා ආකෘති තුනක්. ඒතරයි මම පැහැදිලි කරන්නේ ඔයාලා කියවගන්න ගැනුම් අධ්‍යාචනා පත්‍රය ඊළඟ තියෙනවා ගැනුම් ඇනවුම තව එකක් කියනවා භාණ්ඩ ලැබීම් පත්‍රය භාණ්ඩ ලැබීම් පත්‍රය ඔයාලා ඩියුට් එක කියනකොට අවබෝධයක් ගන්න පුළුවන් භාණ්ඩ ලැබීම් පත්‍රය මොකද්ද ගැනුම් අධ්‍යාචනා පත්‍රය කියන්නේ මේක මෙච්චරයි බලගන්න ගැම්ම අධ්‍යාචනා පත්‍රයක් කියන්නේ මොකද්ද? ගබඩාව දැනුම් මංචයට ඉදිරිපත් කරන ලියවිල්ල කියන එක ගබඩාව ගැනුම් මංචයට ඉදිරිපත් කරන ලියවිල්ල. එතනයි මම කියන්නේ නෝට් එකේ දෙනවා. මොකද්ද? ගබඩාවේ බඩු නැහැ මිලදී ගැනීමට කටයුතු කරන්න කියලා දැනුම් මංචයේ කලමනාගත රිපුට් කරන ලියවිල්ල තමයි දැනුම් අධ්‍යාචනා පත්‍රය. එච්චරයි මම කියන්නේ. දැනුම් මැනුම කියන්නේ දැනුම් මිලදී ගන්න සැපෙම් කරුවෙකු තෝරා ගත්තන් පස්සේ අපි දැන් ඔය රාජ්‍ය ආයතන වල තියෙනවනේ ටෙන්ඩර් කැඳවලා හරි මිල ගණන් කැඳවලා හරි සැපෙම් කරුවෙකු තෝරා ගන්නවනේ තෝරා ගත්තන් පස්සේ අපි ඒ කියන්නේ සැපෙම් කරුවෝ තෝරා ගත්තා නම් තුන් දෙනෙක්ගෙන් ඒ කියන්නේ කෙනා තෝරා ගත්තා නම් ඒ තමයි අපිට බාණ්ඩ ලබා දෙන්නේ එකම වෙන්නේ එයාට ජනුම් කල්මනා කරු විසින් නිකුත් කරන ලියවිල්ල තමයි ජනුම් ඇනවුම කියලා කියන්නේ අපිට මෙන්න මේ ඒකේ ආර්ථිය තියෙනවා කියවගන්න මෙන්න මේ භාණ්ඩ වර්ග වලින් මෙච්චරක් ඕනේ කියලා විස්තර දාලා අපේ ගැනුම් කල්පනාකරු සප්ලයර්ට නැත්නම් සැපයුම් කරන නිකුත් කරන කෙනෙක් තමයි ගැනුම් ඇනවුම කියන්නේ. දැන් ඉතින් ඊළඟට තියෙනවා භාණ්ඩ ලැබීම් පත්‍රය. භාණ්ඩ ලැබීම් පත්‍රය කියන්නේ මොකද? ගබඩාවට භාණ්ඩ ලැබුණු පස්සේ සටහන් කරන ලේඛනය. එච්චරයි මම පැහැදිලි කරන්නේ ඔයාලා ඉදිරියට කියවන්න. ඔය ආකෘති තුන විතරයි අතනින් මතක තියාගන්න. මොකද්ද? අනිත් ඒවා කෙටි සටහන් වල මතක මොකද්ද? ද්‍රව්‍ය අධ්‍යාචනා පත්‍රය ජනුම් ඇනෝම සහ භාණ්ඩ ලැබීම් පත්‍රය. මොකද ද්‍රව්‍ය අධ්‍යාචනා පත්‍රය කියන්නේ ගබඩාවට තෝග අවශ්‍යයි කියලා ගැනුම් මංචයේ ඉදිරිපත් කරන ලියවිල්ල. ජනුම් ඇනෝම කියන්නේ ජනුම් මංචයේ විසින් සැපයුම් කරත තෝග සැපෙන්න කියලා දනුම් වෙන ලියවිල්ල. භාණ්ඩ ලැබීම් පත්‍රය කියන්නේ තෝග ලැබුණෙන් පස්සේ තොරතුරු වාර්තා කරන ලියවිල්ල. පැහැදිලිද? හරි. ඊළඟට තෝග පාලනය සඳහා යොදා ගන්නා විවිධ ක්‍රම නොතනින් එහා තමයි අපිට ගණනය කිරීම වෙන්නේ තොග පාලනය සඳහා යොදා ගන්නා විවිධ ක්‍රම තොග පාලන ක්‍රම තොග පාලන ක්‍රම තොග පාලන ක්‍රම ප්‍රධාන ක්‍රම කීපයක් තියෙනවා කියුට් එකේ අපි දීලා තියෙනවා වල තොග මට්ටම් ක්‍රම එක තොග මට්ටම් ක්‍රම තොග මට්ටම් ක්‍රම
ඊළඟට එකක් තියෙනවා ABC විශ්ලේෂණය. ඊළඟට තියෙනවා විවිභාජන ක්‍රමය. නෝට් එකේ තියෙනවා විවිභාජන ක්‍රමය. ඊළඟට තොග වාර්තා ක්‍රමය. තොග වාර්තා ක්‍රමය. හැදිස්ස සටහනේ තියෙන තොග පාලන ක්‍රම. මේ ද්‍රව්‍ය පාලනය කියන එක අපි අද කතා කරන්නේ තොග පාලන ක්‍රම හතරයි. තොග මට්ටම් ක්‍රමය, ABC විශ්ලේෂණය, විවිභාජන ක්‍රමය, තොග වාර්තා ක්‍රමය. දැන් මේකෙන් මම පළවෙනිව ගන්නවා තොග මට්ටම් ක්‍රමය. හරිද? තොග මට්ටම් ක්‍රමය. තොග මට්ටම් ක්‍රමය. හරිද? එතකොට තොග මට්ටම් ක්‍රමයේදී අපි කරන්නේ මොකද්ද? ආයතනයේ අවශ්‍යතාවය අනුව තොග මට්ටම් කීපයක් ස්ථාපිත කරනවා. ඒ වගේ තොග මට්ටම් හතරක් තියෙනවා. මොනවද කියලා නිර්වචනය කරන්න. එකක් තමයි යලි ඇනවුම් මට්ටම. දෙක උපරිම තොග මට්ටම. තුන අවම තොග මට්ටම. හතර සාමාන්‍ය තොග මට්ටම. පැහැදිලිද? තොග පාලනයේ ක්‍රම හතරේ පළවෙනි එක තමයි තොග මට්ටම් ක්‍රමය. මේ තොග මට්ටම් ක්‍රමයේදී වෙන්නේ ආයතනයේ තොග මට්ටම් යම්කිසි තොග මට්ටම් කීපයක් ස්ථාපනය කරලා ඒ අනුව පාලනය සිදු කරනවා. මේ ස්ථාපනය කරන තොග මට්ටම් තමයි යලි ඇනවුම් මට්ටම, උපරිම තොග මට්ටම, අවම තොග මට්ටම, සාමාන්‍ය තොග මට්ටම කියන්නේ. පැහැදිලිද? හරි. නිර්වචනයේ තියෙනවා ටියුට් එකේ. ඒ වුණාට අපි බලමු එකිනෙක කොහොමද මේවා වෙන්නේ කියලා. හරි. පළවෙනි එක යලි ඇනවුම් මට්ටම. රීඕඩර් ලෙවල් කියන්නේ. රීඕඩර් ලෙවල්. මොකද යලි ඇනවුම් මට්ටම කියන්නේ. යලි ඇනවුම් මට්ටම කියන්නේ. මම පොඩි උදාහරණයකින් පැහැදිලි කරන්නම්, තේරුම් ගන්න බලන්න. දැන් හිතමු අපේ ටොපික් කුණන කඩයක් තියෙනවා. මේකේ ටොපි බෝතලයක් තියෙනවා. මේකේ ටොපි 50ක් දාන්න පුළුවන්. ටොපි. ටොපි 50ක් මේ බෝතලෙට දාන්න පුළුවන්. හරි. ඔයාලා හිතන්න උදාහරණය අනුව අනිවාර්යයෙන්ම දවසකට ටොපි දෙකක් විකුණනවා. අනිවාර්යයෙන්ම දවසකට ටොපි දෙකක් විකුණනවා. පැහැදිලිද? අපි මේ ටොපි ගේන්නේ දාහේදී දැන් අපි මේ ටොපි ගේන්නේ කොළඹින්. මේ නුවර කියන්නේ මේ කඩේ තියෙන නුවර. අපි මේ ටොපි ගේන්නේ කොළඹින්. උදාහරණයක් විතරයි කොළඹින් ගන්නේ. හරිද? මම කියනවා මේ කොළඹින් නුවරට මේ ටොපි ගේන්නේ උපරිම දින 3ක් යනවා. දවස් 3ක්. උපරිම දින 3ක්. හොඳට අහගන්න කතාව. උපරිම දින 3ක් යනවා. මොකද ටොපි බෝතලේ ටොපි 50ක් තියෙන් දාන්න පුළුවන්. එක දවසකට අනිවාර්යයෙන්ම ටොපි දෙකක් විකුණනවා. මේ ටොපි ගේන්නේ කොළඹ ඉඳන්. කොළඹ ඉඳන් මේ ටොපි ගේන්න අපිට අනිවාර්යයෙන්ම දවස් 3ක් යනවා. දැන් මේ යලි යනවම් මට්ටම කියන්නේ හැම දවසකම ටොපි දෙකක් විකුණන්න පුළුවන් විදියට. ඒ කියන්නේ හැම දවසෙම අනිවාර්යයෙන්ම දෙකක් විකුණන්න ඕනේ. ඒ කියන්නේ ටොපි බෝතලේ ටොපි ඉඟ වෙන්න බෑ. බිඳුවක් වෙන්න බෑ. ටොපි තියෙන්න ඕනේ හැම දවසෙම දෙක ගන්න විකුණන්න. හැම දවසෙම ටොපි දෙකක් විකුණන්න පුළුවන් විදියට විකුණන්න ටොපි බෝතලේ ටොපි කීයක් තියෙද්දිද කොළඹට අපි කියන්න ඕනේ අලුතෙන් ටොපි පැකට් එකක් එවන්න කියලා. කොළඹින් එන ටොපි පැකට් එකේ තියෙනවා ටොපි 50ක්. ටොපි 50ක් තියෙනවා කොළඹින් එන ටොපි පැකට් එකේ. හරිද? ඒතොර යලි යනුම් මට්ටම කියලා කියන්නේ මේ ටොපි බෝතලේ ටොපි කීයක් ඉතිරි වෙද්දිද අපි කොළඹට කියන්න ඕනේ ආ දැන් අලුතෙන් ටොපි පැකට් එකක් එවන්න කියලා. අන්න ඒක තමයි යලි යනුම් මට්ටම කියන්නේ. ඇනවුමක් නිර්වචනය බලන්න. ඇනවුමක් සිදු කළ යුතු අවස්ථාවේ ටොපි පැකට් එකක් ගේන්න කියලා කියන අවස්ථාවේ
ගබඩාවේ තිබිය යුතු තොග මට්ටම ටොපි බෝතලේ තියෙන ඕන තොග මට්ටම තමයි යලි යන මට්ටම කියන්නේ කොහොමද වන්නේ හරි දැන් 50න් 2 2 2 2 විදිහින් යනවනේ දවසට දෙකක් විදිහින් හරි දැන් මේ වන් කොළඹින්නම් අපි ටොපියෙන් දින 3ක් යනවනේ ඒ දින 3දී අපි අනිවාර්යයෙන්ම දවසට දෙක ගන්න විකුණනවනේ ඒ කොළඹින්නම් මෙහෙ දෙන්නේ යන දවස් 3 පළවෙනි දවස් දෙකයි දෙවෙනි දවස් දෙකයි තුන්වෙනි දවස් දෙකයි කියලා ටොපි 6ක් විකුණන්න දෙන්නේ. ආ කොළඹ දවසට ටොපි උපරිම දෙකක් විකුණනවා. කොළඹ ඉඳන් අපි ටොපි එන්නේ උපරිම දින 3ක් යනවා. එතකොට 6යි. එහෙනම් යාලිය නම් මට්ටම ඇවිල්ලා 6යි. ඇයි? මේ ටොපි බෝතලේ ටොපි 6ක් ඉතුරු වෙලා තියෙද්දි ටොපි 6ක් ඉතුරු වෙලා තියෙද්දි අපි කියනවා කොළඹට ටොපි පැකට් එකක් එවන්න කියලා කියනවා. එතකොට මොකද කරන්නේ? පළවෙනි දවසේ කොළඹින්නම් එන පළවෙනි දවසේ ඉවර වෙනකොට අපි මේකෙන් දෙකක් විකුණනවා. එතකොට හතරයි. කොළඹින්නම් එන දෙවෙනි දවසේ වෙද්දී අපි මේකෙන් තව දෙකක් විකුණනවා. එතකොට දෙකයි. කොළඹින්නම් එන තුන්වෙනි දවසේ මේ දෙක විකුණනවා. එතකොට බිංදුවයි බිංදුව උනගම තුන්වෙනි දවසේ අලුතෙන් ආයෙ ටොපි 50ක් එනවා. එතන බොහෝතරේ ටොපි ඉස්සෙන්න ඒ 50න් දෙකක් එදාම එදා විකුණනවා. පැහැදිලිද ඔයාලට වලදී අපි ඇනෝම් මට්ටම කියපු එක. ඒ කියන්නේ අපි අලුතෙන් තොගයක් ඇනෝම් කරනකොට ගබඩාවේ තියෙන ඕනේ තොගය. දැන් අපි හිතන්න ටොපි පැකට් ටොපි ටොපි පොතේ ටොපි බින්දුව වෙනවම් අපි ඉඳලා කොළඹට කිව්වොත් හරිද? බැරිද ඇයි? කොළඹ ඉඳන් යනකම් දවස් 3ක් අපි බලන් ඉන්න වෙනවනේ. ඒකට දවස් 3ක් දෙක ගානේ ඉක්ුණ ගන්න බැරි වෙනවා. ඒක නිසා හොයන්නේ කොහොමද අපි යලි ඇනෝම් මට්ටම කියන එක? මෙන්න තියෙනවා සූත්‍රය. යලි ඇනෝම් මට්ටම කියන එක දැන් හොයන්නේ කොහොමද? උපරිම පරිභෝජනය උපරිම පරිභෝජනය අපි ගත්ත දවසට ටොපි දෙකක් වැඩි කිරීම උපරිම කාලය ඒ කියන්නේ මේකට ගතවන කාලය ටොපි එන්නේ උපරිම කාලය කොළඹින්නම් ඉන්නේ යනවා දින තුනක් ඉවරත් තුන 6 යරි යනුම් මට්ටම 6 ඉන්නේ අදහස තමයි ටොපි බෝතලේ ටොපි 6ක් තියෙන්න තමයි අපි කොළඹට කියන්න ඕනේ අලුත් ටොපි ටොගයක් නැත්නම් ටොපි කඩක් අලුත් ටොගයක් उपरीम ගබඩාවේ තියෙන ඕන පුළුවන් උපරිම තොගය. අර යලි යනුම් මට්ටම තමයි ටිකක් අමාරුයි තේරුම් ගන්න. ඒක තමයි මම මෙච්චරට පැහැදිලි අනිත් ඒවා දෙන්නේ. උපරිම තොගයේ ගබඩාවක තොගයේ ඉහළ යන්න පුළුවන් උපරිම ප්‍රමාණය. ඒක නිර්වචනයේ තියෙනවා. ඒක ගණනය කරන විදිහේ තියෙනවා සූත්‍රය. ඊළඟට සාමාන්‍ය තොග මට්ටම. සාමාන්‍ය තොග මට්ටම කියන්නේ ගබඩාවේ තියෙන සාමාන්‍ය තත්ත්වය. ඒක අපි හොයන සූත්‍රයක් තියෙනවා. උපරිම තොග මට්ටම ගන්නවා, අවම තොග මට්ටම ගන්නවා. මේක එකතු කරලා දෙකෙන් බෙදලා අපි ටික ගණනය කරනවා. එතකොට මේ තොග මට්ටම් හතර කොහොම කිව්වට බෑ අපි ගානක් හදලා තමයි බලන්න ඕනේ. ඔයාලට මම තව ගණනය කිරීමේ ටියුට් එකක් දාලා තියෙනවා ෂෙයා කරලා. ඒකේ අපි පළවෙනි උදාහරණය ගන්නකොට ඔයාලට මේක වඩාත් පැහැදිලි වෙයි. බලන්න අද ෂෙයා කරලා තියෙන ටියුට් එකේ පිළිවැගිනුම් කරන්නේ හැඳින්වීමට අමතරව තව එකක් ඇති අභ්‍යාස කියලා. ඒකේ පළවෙනි ගාන තියෙන්නේ මේ තොග මට්ටම් හතර ගණනය කරලා. අපි බලමු ගණනය කරනකොට දැන් මේක තව අවබෝධයක් එනවා කියවන්න ගන්න ගාන කියවන්න පහත දැක්කෙන්නේ A හා B යන ද්‍රව්‍ය වර්ග දෙකට අදාළ තොරතුරු වේ සාමාන්‍ය පරිභෝජනීය සතියකට ඒකක A සහ B වෙන තියලා දින තියෙනවා 200යි 100යි උපරිම පරිභෝජනීය සතියකට ඒකක 300යි 200යි අවම පරිභෝජනීය සතියකට ඒකක 100යි 50යි යලි ඇනවුම් ප්‍රමාණය ඒකක 1000යි 500යි යලි ඇනවුම් කාලය සති 4යි 5යි 2යි 4යි ඉහත තොරතුරු ඇසුරින් A හා B ද්‍රව්‍ය සඳහා තොග මට්ටම් ගණනය කරන්න තමයි ලියන්නේ දැන් එතකොට අපි කොහොමද හොයන්නේ දැන් ඔයාලා දන්නවා සූත්‍රය අපි ගමු බලන්න එක වර්ගය පළවෙනිගේ තියෙනවානේ භාණ්ඩ වර්ග දෙක භාණ්ඩ වර්ගය නැත්නම් අමුද්‍රව්‍ය වර්ගය භාණ්ඩ වර්ගය ඇවිල්ලා
පළවෙනි එක අපෙන් අහන්නේ යලි යනු මට්ටම. Excuse me sir. යලි මේ ටියුට් එක ඇසරගේ වයිට් බෝඩ් එක පේනවා අඩුයි මේ ඒ හින්දා ස්ක්‍රීන් එක මේ ෂෙයාර් ස්ක්‍රීන් එක කරලා ටියුට් එක තියනවනේ කට්ටිය ළඟ නේද සර්? ආ හරිද. හරි මම හිතනවා දැන් පැහැදිලි ඇති කියලා. හරි නේද දැන්? හරි සර් දැන් පේනවා සර් දැන් එක. ආ එහෙම ගැටලුවක් වුණොත් කියන්නේ නැහැ. අපි පළවෙනි එක ගන්න එක වලු යලි යනු මට්ටම. යලි යනු මට්ටම. කොහමද වන්නේ? දැන් මම කිව්වා අලුතෙන් තොගයක් යනු කරනකොට ගබඩාවේ තියෙන උන ප්‍රදස්තක මට්ටම. ගබඩාවේ තොගේ කොහමන මට්ටමක තියෙන්නේද අපි අන්තිම තොගයක් තියෙන්නේ කියලා කියන්නේ. ඒ යනවම කරන්නේ නේ. සූත්‍රය කිව්ව මොකද්ද? උපරිම පරිභෝජනය. උපරිම පරිභෝජනය වැඩි කිරීම උපරිම කාලය. හරිනේ හරි. දැන් ඒ කියන එකේ බලන්න. පළවෙනි දත්තයට දෙය දීලා තියෙන්නේ පළවෙනි එක දීලා තියෙන්නේ සාමාන්‍ය පරිභෝජනය. සාමාන්‍ය පරිභෝජනය නෙමෙයි අපි ගන්නෙ උපරිම පරිභෝජනය. බලන්න දෙවෙනි පේළිය තියෙනවා උපරිම පරිභෝජනය A වල 300යි B වල 200යි. නු උපරිම පරිභෝජනය A වල 300යි අපි B වලට මෙතකින් ගමු 200යි. ඊළඟට ගන්න ඕනේ උපරිම කාලය. උපරිම කාලය කොහොමද වන්නේ? හොයන්න දෙයක් නැහැ ගාණි දීලා තියෙනවා. ඇනවුම් කා බලන්න යලි ඇනවුම් කාලය සති කියලා අන්තිමේට තියෙන්නේ. අර මම කිව්වේ යාපනයේ මෙහෙට එන්න යන කාලය. දින වෙන්න පුළුවන්, සති වෙන්න පුළුවන්, මාස වෙන්න පුළුවන් නේ. හරි. බලන්න ඒවල යලි ඇනවුම් කාලය දීලා තිනවා 4යි 5යි කියලා. 4 කියන්නේ මොකද්ද? අවම. කියන්නේ අඩුම වශයෙන් දින 4ක් යනවා මේ ටික ගේන්න. උපරිම වශයෙන් යන්නේ දින 5. එතකොට මේ වගේ අවස්ථා 4 5 කියලා දීලා තිබුණම අවම කාලය 4යි උපරිම කාලය 5යි. දැන් අපේ සූත්‍රයේ තියෙන උපරිම කාලය එහෙනම් ඒ වෙන උපරිම කාලය සති 5 කින් තමයි 5 ගන්න. එතකොට B වල අවම කාලය 2යි උපරිම කාලය 4යි. එහෙනම් මෙතන 4 ගන්න. එතකොට එනවා 305ක 1500යි 200 ඒව 4ක් 800යි. දොර යලි යන මට්ටම ඒවල 1500යි බීවල 800යි. වල ගන්න හදන උත්තර මතක තිබ්බද? උපරිම පරිභෝජනය වැඩි කිරීම උපරිම කාර්ය උපරිම පරිභෝජනය වැඩි කිරීම උපරිම කාර්ය. ඊපස්සේ දෙවෙනි එක අපි ගන්න එක කරනවා උපරිම තොග මට්ටම. උපරිම තොග මට්ටම. කොහොමද උපරිම තොග මට්ටම ගන්න එක කරන්නේ? උපරිම තොග මට්ටම सूत्र मट्टम
අලුතෙන් ඇනවුමක් කරනකොට ගබඩාවේ තිබ්බදුවක අර ටොපි බෝතලේ නම් ටොපි 6 යලි ඇනවුම් මට්ටම හරිද ඒකට එකතු කරනවා අලුතෙන් එන ටොපි ප්‍රමාණය ටොපි 50යි නම් 50 අත්ෙන් එන ටොපි මේක අපි කියනවා යලි ඇනවුම් ප්‍රමාණය මේ සූත්‍රය හැදෙන්නේ උදාහරණයක් දැම්මු ටොපි බෝතලේ ටොපි 6ක් තියෙද්දි ඇනවුම කරා යලි ඇනවුම් මට්ටම ටොපි 6යි යලි ඇනවුම් ප්‍රමාණය එක ටොපි බෑග්යක් නම් ඒකෙන් තියෙන්නේ ටොපි 50යි මම අර කලින් කිව්වා 50යි මේකෙන් අඩු කරනවා ඇයි මේ ටොපි එන්න යන දවස් ගානක් තිබ්බනේ ඒ ගාන ඇතුලේ කරපු පරිභෝජනේ මොකද පරිභෝජනේ අවමයේ ගන්නෙ ඇයි දැන් අවම පරිභෝජනේ වැඩි කිරීම අවම කාලේ ඇයි මේ උපරිම එකෙන් මේ තියෙන ටොපින් අවම එකක් අඩු කරොත් නේද උපරිම ටික ඉතුරු වෙන්නේ ගබඩාවේ උපරිමයේ තියෙන උපරිම තියාගන්න පුළුවන් තොගේ ඉන්න දැන් එහෙම නෙමෙයි 50 න් උපරිමය 12යි අවමයේ 8යි හරිද ඉතිරි වෙන ගාන වැඩි වෙන්නේ 50 න් 12ක් අඩුනොත් 50 න් 8ක් අඩුනොත් 50 න් 8ක් අඩුනොත් 42 50 න් 12ක් අඩුනොත් 37යිනේ ඒක මේ අවමයක් මේ අඩු කරන්නේ අවමයේ අඩුනොත් තමයි උපරිමය වැඩි වෙන්නේ ඒක නිසා තමයි අපි අවම මේ අලුතෙන් තොගේ යාපන ඉඳන් එන්න හරි නැත්නම් තොගේ එනකොට පාවිච්චි කරන අවම ප්‍රමාණය අඩු කරනවා අවම ප්‍රමාණය අඩු කරොත් තමයි උපරිමයේ තමයි ගබඩාවේ තොග මට්ටම ගන්න පුළුවන් හරි ඉතින් අවම පරිභෝජනයේ තියෙනවා හරි අවම පරිභෝජනය වැඩි කිරීම අවම කාලය අපි යලි යන මට්ටම කියන එක ඒවල හොයාගත්තා උනේ මේ හොයාගත්තේ 1500 යලි ඇනුම් ප්‍රමාණය අපිට ගානේ දීලා තියෙනවා කීයද ඒවල යලි ඇනුම් ප්‍රමාණය 4 වෙනි පේළියේ තියෙනවා ඒකක 1000යි අවම පරිභෝජනයේ දීලා තියෙනවා අවම පරිභෝජනයේ 3 වෙනි පේළියේ දීලා තියෙනවා ඒවල 100යි අවම කාලයේ කීයද එහෙනම් දැන් 4යි මං කිව්වනේ අර සති දීලා තියෙන්නේ ඇනුම් කාලයේ අවම වශයෙන් සති 4ක් යනවා උපරිම වශයෙන් සති 5 යනවා අවම කාලයේ සති 4යි එහෙනම් මේක උත්තරේ කියන්නේ 2500 න් 400ක් ගියපුවාම 2100 කියන එක. හරිද නැහැ. B වල යලි ඇනුම් මට්ටම 800ට එකතු කරන්න යලි ඇනුම් ප්‍රමාණය B වල යලි ඇනුම් ප්‍රමාණය ඇවිල්ලා 500යි. ඒකෙන් අඩු කරනවා අවම පරිභෝජනය වැඩි කිරීම අවම කාලය. බී වල ඇවිල්ලා අවම පරිභෝජනය 50යි අවම කාලය 2යි 50යි 800යි 500යි 1300යි 1300යි 100ක් කියපුවාම 1200යි මෙන්න මේ පැහැදිලි ඊළඟ තුන්වෙනි එක අවම තොග මට්ටම අවම තොග මට්ටම ගැටුවා නම් සූත්‍රය ලේසි ලියාගන්න මොකක්ද තියෙන්නේ යලි ඇනවුම් මට්ටම අඩු කිරීම සාමාන්‍ය පරිභෝජනය මේක හොයාගන්න පුළුවන් නැත්නම් ගාන දෙනවා සාමාන්‍ය පරිභෝජනය වැඩි කිරීම එක ලේසි සාමාන්‍ය කාලය යලි ඇනවුම් මට්ටම සමානයි සාමාන්‍ය පරිභෝජනය වැඩි කිරීම සාමාන්‍ය කාලය සමහර ගැටලු වල සාමාන්‍ය පරිභෝජනයයි සාමාන්‍ය කාලයයි දෙන්නේ නැහැ එකම පැහැදිලි කරනවා සාමාන්‍ය පරිභෝජනය කියන්නේ උපරිම පරිභෝජනය එකතු කිරීම අවම පරිභෝජනය බෙදීම දෙක. හැබැයි ගැටලුවේ එකවර සාමාන්‍ය පරිභෝජනය කියලා එක දීලා තියෙනවා නම් අපි ඒ අගේ තමයි මෙතන ගන්නෙ. එහෙනම් ගැටලුවේ සාමාන්‍ය පරිභෝජන ඉලක්කමක් හැටියට දීලා නැතුව උපරිම පරිභෝජනය අවම පරිභෝජනය දීලා තියෙනවා නම් ඒ දෙකේ ඉස්සෙල්ලා දෙකෙන් බෙදලා තමයි සාමාන්‍ය පරිභෝජනය ගන්නෙ. පැහැදිලිද? සාමාන්‍ය කාලයේ එහෙමයි. ගැටලුවේ සාමාන්‍ය කාලයේ ඍජු අපිට දීලා තියෙනවා නම් ඒක ගන්නවා. නැත්නම් උපරිම කාලයේ එකතු කිරීම අවම කාලයේ බෙදීම දෙක කියන එකෙන් හොයා ගන්නවා. දැන් බලන්න මේ ගැටලුවේ කොහොමද තොරතුරු දීලා තියෙන්නේ කියලා. මේ ගැටලුවේ බලන්න කොහොමද දීලා තියෙන්නේ කියලා. හරි. සාමාන්‍ය පරිභෝජනීය දීලා තියෙනවා 200යි 100යි සහ B වල එන අපිට හොයාගන්න පුළුවන්. දැන් යටි යනම මට්ටම හොයාගත්තේ 1500යි අඩු කරන්නේ ඒ වල සාමාන්‍ය පරිභෝජනීය දීලා තියෙනවා 200යි
සාමාන්‍ය කාලයේ විතරයි හොයාගන්න තියෙන්නේ. දැන් මට කියන්නේ සාමාන්‍ය කාලයේ හොයාගන්නේ කොහොමද? අවම කාලයයි උපරිම කාලයයි තමයි දීලා තියෙන්නේ. ඒවල සති 4යි සති 5යි. එහෙනම් සාමාන්‍ය කාලය කියන්නේ ඒකේ සාමාන්‍ය අවම එක උපරිම එක එකතු කරලා දෙකෙන් බෙදුවා. එතකොට 4යි 5යි එකතු වුණාම 9යි 9 දෙකෙන් බෙච්චම 4.5යි 4.5 එක 200ක් 900යි 1500යි 600යි. එතකොට මේක අපි හොයාගත්ත උත්තරය. සාමාන්‍ය කාලේ දීලා නැහැ. B වල 1800යි යලියනම් මට්ටම අඩු කරන්නේ එයාගේ සාමාන්‍ය පරිභෝජනයේ දීලා තියෙනවා B වල 100යි. එයාගේ සාමාන්‍ය කාලය දීලා නැහැ. සාමාන්‍ය කාලය හොයාගන්න එයාගේ අවම කාලයේ එකතු කිරීම උපරිම කාලයේ බෙදීම දෙක. ඊට දෙකයි අතරේ 6යි 6යි දෙකෙන් බෙදීම 3යි 300යි 800යි 300යි 500යි. පැහැදිලිද නේ? හරි. ඊළඟට සාමාන්‍ය ප්‍රමාණයක්. මම මේක හදලා පෙන්නන්නම් මේකේ කොච්චර මොන මේ හතරෙන් ගාණක් අඩුවොත් ඔයාට විශ්වාසය තහවුරු කරගන්න ලකුණු කීයක් ගන්න පුළුවන් කියලා වාස්තු පේපරයක් පෙන්නන්න. සාමාන්‍ය තොග මට්ටම කියන්නේ උපරිම තොග මට්ටම එකතු කිරීම අවම තොග මට්ටම බෙදීම දෙක. දැන් අපි ඒවල ලියුවා උපරිම තොග මට්ටම 2100යි අවම තොග මට්ටම 600යි බෙදීම දෙක. එතකොට 2700 බෙදීම දෙක කියන්නේ 1350යි. මෙතන උපරිම තොග මට්ටම 1200යි අවම තොග මට්ටම 500යි බෙදීම දෙක. 1700 බෙදීම දෙක කියන්නේ 850. එතකොට තොග මට්ටම් ගණනය කිරීම තේරුණාද ඒක? තොග මට්ටම් ප්‍රමේයදී ওই තොග මට්ටම් හතරේ ගණනය කිරීමේ ගැටලු අහන්න පුළුවන්. මම පෙන්නන්නම් ගැටලු අහලා තියෙන තැන. හරි. අපි උදාහරණ දෙකට යමු. උදාහරණ දෙක කියවන්න. ගණන් තමයි වැඩිපුර හදන්න ඕනේ තියෙන දෙක කියවෙන්නේ. හරි උදාහරණ දෙක. ඔයාලා කියවගන්න ටියුට් එක තියෙන නිසා. සීමිත සමාගමේ ද්‍රව්‍ය භාවිතයට අදාළ තොරතුරු කිහිපයක් දැක්වේ. ආර්ථික ඇනවුම් ප්‍රමාණය යලි ඇනවුම් ප්‍රමාණය ඒකක 60යි. සතියකට පරිභෝජනයේ ඒකක සාමාන්‍යයෙන් 25යි උපරිමේ නම් 35යි. ඇනවුම් කාලයේ සති සාමාන්‍ය කාලයේ සති 3යි අවම කාලයේ සති 2යි. පහත දැය ගණනය කරන්න. යලි ඇනවුම් මට්ටම අවම තොග මට්ටම උපරිම තොග මට්ටම. ඒක අපි සාමාන්‍ය තොග මට්ටම අහන්නේ නැහැ. ඒකත් ඕන නම් හොයන්න පුළුවන්. අහන්නේ මෙන්න මේකයි. යලි ඇනවුම් මට්ටම උපරිම අවම තොග මට්ටම සහ උපරිම තොග මට්ටම. දැන් කොහොමද හොයන්නේ? එහෙනම් දැන් මොකද? උදාහරණ දෙක. උදාහරණ දෙක. මොකද යලි ඇනවුම් මට්ටම කිව්වේ උපරිම පරිභෝජනය වැඩි කිරීම උපරිම කාලය. දැන් යන්න ගන්නට. උපරිම පරිභෝජනය කීයද? සතියකට ඒකක 35. උපරිම කාලය කීයද? උපරිම කාලය දීලා දිනවද? උපරිම කාලය මං කිව්වා උපරිම කාලය දීලා නැහැ. කොහමද වන්නේ? කොහමද වන්නේ? නෑ මං කිව්වා සාමාන්‍ය කාලය වන්නේ කොහමද? සාමාන්‍ය කාලය වන්නේ උපරිම කාලයේ එකතු කිරීම අවම කාලයේ බෙදීම දෙකයි. එතකොට ගැටලුව අපිට දීලා තියෙන්නේ මේකේ සාමාන්‍ය කාලය සති 3යි අවම කාලය සති 2යි. සාමාන්‍ය කාලය දීලා තියෙනවා
උපරිමයේ අපි දන්නේ නැහැ උපරිම කාලය දන්නේ නැහැ අවම කාලය දීලා තිනවා දෙකයි මේක දෙකෙන් බෙදච්චම තුනයි දැන් බලන්න උපරිම කාලයට දෙකක් එකතු වෙලා එන උත්තරේ දෙකෙන් බෙදච්චම තුනයි උපරිම කාලය එකතු කිරීම අවම කාලය බෙදීම දෙක සමානයි තුනයි එහෙනම් මොනාගේ දෙකෙන් බෙදච්චමද තුනක් වෙන්නේ හය එහෙනම් ඉරෙන් උඩ එකතු හයක් වෙන්නේ මේ ඒකෙන් අවම කාලයේ සති දෙකයි නම් උපරිම කාලයේ කීයද වෙන්නේ ඔනි සති සාමාන්‍ය කාලයේ තුනක් වෙන්නේ මේ ඉරෙන් උඩාගේ දෙකෙන් බෙදලා එහෙනම් ඉරෙන් උඩාගේ හයක් වෙන්න ඕනි ඉරෙන් උඩාගේ හය උපරිම කාලයේ අවම කාලයේ එකතු අවම කාලයේ දෙකක් කියලා දින දිනවා එහෙනම් උපරිම කාලය අපි වාගත්ත සති හතරයි එහෙනම් යලි යනුම් මට්ටම 35 වතරක් 140 उपरीम सूत्रण अड़क्रीम सूत्र එකතු කිරීම යලි ඇනුම් ප්‍රමාණය ගානේ දීලා තියෙනවා කීයද ආර්ථික ඇනුම් ප්‍රමාණය නැත්නම් යලි ඇනුම් ප්‍රමාණය 1/60යි අඩු කරන්න ඕනේ අවම පරිභෝජනයේ වැඩි කිරීම අවම කාලය අවම පරිභෝජනයේ දීලා තියෙනවද නැහැ දැන් මාර ප්‍රශ්නයක් දැන් අවම පරිභෝජනයේ දීලා නැහැ මං කිව්වේ අපිට ඕන දත්ත හොයා ගන්න ඕනේ දීලා තියෙන දත්ත වලින්. දැන් අවම පරිභෝජනේ නෑ. හැබැයි අපිට දීලා තියෙනවා මොකද්ද? සාමාන්‍ය පරිභෝජනේ දීලා තියෙනවා. සාමාන්‍ය පරිභෝජනේ. සාමාන්‍ය පරිභෝජනේ හොයන්නේ මම දැන් ටිකකට කලින් කිව්වා. සාමාන්‍ය පරිභෝජනේ හොයන්නේ කොහමද? උපරිම පරිභෝජනය එකතු කිරීම අවම පරිභෝජනය බෙදීම දෙක. उपरीम पिभोजने उपरीमे उपरीमेंट එහෙනම් කීය බෙදච්චමද දෙකෙන් 25ක් එන්නේ 50. 50 දෙකෙන් බෙදච්චමනේ 25ක් එන්නේ. එහෙනම් ඉරෙන් උඩ එක 50ට සමානයි. ඉරෙන් උඩ 50ක් වෙන්න ඕනේ. ඒකෙන් 35ක් උපරිම පරිභෝජනේ නම් අවම පරිභෝජනේ ඉත්ත 15. අවම පරිභෝජනේ සමානයි 50 දෙකෙන් 35. 15. 25 වෙන්නේ 50 දෙකෙන් බෙදලා තමයි 25ක් වෙන්නේ. එහෙනම් ඉරෙන් උඩ එක 50ක් වෙන්න ඕනේ. ඒකෙන් 35ක් උපරිම පරිභෝජනේ නම් 50න් 35 ගියාම ඒක ටික අවම පරිභෝජනේ. එනවා අපි අර කරනවා අවම පරිභෝජනේ වැඩි කිරීම අවම කාලය අවම පරිභෝජනේ හොයාගත්ත 15යි කියලා අවම කාලයේ දීලා තියෙනවා බලන්න ගානේ අවම කාලයේ සාමාන්‍ය කාලයේ අවම කාලයේ දීලා තියෙනවා අවම කාලයේ අපි දෙකයි ඒකේ උත්තරේ හොයාගන්න පුළුවන් කියේද 200යි පරිසරම් දෙක 30 200න් 30 එක 30 හරිද හරි ඊළඟට අපි ගන්නන්නේ අවම තොග මට්ටම उपरीम तुग मट्टम औम तुग मट्टम सह सामान्य तुग मट्टम හරි අපි එහෙනම් මේක ගානක් මම පාස් පේපර්ස් ගානක් ඔයාලට පෙන්නන්නම්
එතකන් අපි ඊළඟ කොටසත් කරමු අපි ගණන් ඒ ගානත් හදලාම පෙන්නන්න මොකෝ ඊළඟ කොටසේ ගානක් ඒ පාස් පේපර්ස් ගානේ තියෙනවා ඊළඟට ගන්න පොඩි මාතෘකාවක් තොග මට්ටම් ප්‍රස්තාරගත කිරීම තොග මට්ටම් ප්‍රස්තාරගත කිරීම හරි අපි යමු ඊළඟ මාතෘකාවට තොග මට්ටම් ප්‍රස්තාරගත කිරීම තොග මට්ටම් ප්‍රස්තාරගත කිරීම තොග මට්ටම් ප්‍රස්තාරගත කිරීම බලන්න ඊළඟ ගානේ කියවන්න ඒකේ මොකද්ද තියෙන්නේ කියලා තුන්වෙනි උදාහරණය තුන්වෙනි උදාහරණය කියවන්න මාත් කියවන්න सीमित एक समागमे द्रव्य भावित दाल तर पात मम्मी एक दाल तीन इकम गाने हेकोटे वेदक नहीं एक गणा विधियतम एक आहारित गणा पूर्व पलवी गाने तुक मंत्र गणनी कलूम दत्त गाने दीर देवनी गाने तुक मट्टा गणनी दीर नतिवनी गाने दीर दिव्य है मुकदे අවම පරිභෝජනීය දීලා තිබෙත් නෑ උපරිම කාලයේ දීලා තිබෙත් නෑ ඒක හොරාගත්ත. එතකොට දෙවෙනි ගාන පළවෙනි ගානට වඩා වෙනස් ගානක්. තුන්වෙනි ගාන තියෙන්නේ ද්‍රව්‍ය පානනය දාල වෙන එක. මේකේ තියෙන්නේ තොග මට්ටම් ප්‍රස්තාරගත කිරීම. එතකොට මේ එක එක තියරි කොටසට එක එක ගාන තමයි මේ හදාගෙන යන්නේ. පැහැදිලිද? ඒ ගාන කියවන්න. සීමිත x සමාගමේ ද්‍රව්‍ය භාවිතයට දාන තොරතුරු කීපයක් පහත දැක්වේ. सामान्य भावित दिन किलोग्राम दहाय उपरीम भावित किलोग्राम एक दस मुझे बनाए अवम भावित किलोग्राम अटती है आर्थिक अणु प्रमाण किलोग्राम नमद आर्थिक अणु प्रमाण के अंदर एक बार गेन तो मन यापनी एक दिन अवसाने तुग मट्टम समालोचने करण अतर यली अणु मट्टम तुगे लगावी यत्नम ईलंग दिन अणु उत्थानगत करण लभी අනෝකල දිනයේ සිට හතරවන දින ආරම්භයේ තොග ලැබෙයි අපේක්ෂිතයි. ඒ කියන්නේ මොකද්ද? යලි යනුම් මට්ටමට තොගේ ළඟාවී ඇති විට. ඒ කියන්නේ මොකද්ද? මම කියපු උදාහරණය යනවා නම් ටොපි බෝතලේ ටොපි 6ක් දක්වා අඩු වෙලා තියෙනකොට ඊට ඊළඟ දින අනෝමත් ස්ථානගත කරනු ලැබේ. අලුතෙන් තොගයක් එවන්න කියලා අපි අනෝමත් දානවා. अनौम कल दिन सिट हतरवन दिन आरंभे तुग लभे हतरवन दिन आरंभे तुग लभे अपेक्षित दिन हतर क्या पहत संग्रह सत्य द्रव्य पीड़ित तुरंत उपयोगी कर दिन दाहतर कुल द्रव्य परिभोजन प्रस्तारिक विधिपत कर पलम दिन पहाट किलोग्राम एक दास इसगाने में आना भाविता करना वन देवनी दिन පහට කිලෝග්‍රෑම් 1200 ගානේ භාවිතා කරනවලු අවසාන දින පහට කිලෝග්‍රෑම් 1300යි ආරම්භක දිනේ තොගේ කිලෝග්‍රෑම් 6000. එතකොට මේකේ තොගය ප්‍රස්තාරගත කරන්නක් තියෙනවා. ඊට කලින් අපි තොග මට්ටම් ටික ගණනය කරන්න වෙනවා ප්‍රස්තාරගත කරන්න කලින්. මේකෙත් අපි දැන් ඉක්මනට ඔයාලා ගණනය කරන්න මම ගණනය කරන්න තොග මට්ටම් ටික ගණනය කරන්න ඉක්මනට. දැන් තුන්වෙනි ගාන හදනකොට උපරිම පරිභෝජනීය වැඩි කිරීම උපරිම කාලය උපරිම කාලය
උපරිම පරිභෝජනය කීයක් තියෙනවද? සාමාන්‍ය උපරිම පරිභෝජනය කිලෝග්‍රෑම් 1350යි. 1350යි කිලෝග්‍රෑම්. උඩට තව තියෙන කොටසක් එනවා. මට කියන්න මේ ගානේ දීලා තියෙනවද? උපරිම කාලය කියලා දීලා තියෙනවද? අවම කාලය දීලා තියෙනවද? නැත්නම් මොකද්ද කියලා තියෙන්නේ? අර අර අලුත් ඇනෝමක් ස්ථාපිත කරපුවාම මෙහෙට බඩු එන්න කොච්චර කාලයක් යනවද? අර කොළමිනන් ටොප් එකට යක් එන්න දවස් 3ක් ගියා වගේ ඒ කාලය ගැන මොකද්ද ගානේ කියලා තියෙන්නේ? බලන්න නැවත කියවලා చేදී ඇනෝමක් ස්ථානගත කරනු ලැබේ ඇනෝම් කල දිනේ සිට හතරවන දිනේ ආරම්භයි. මේක දින 4යි කියලා අපිට කියන්නේ. දින 4යි. මොනවද බලන්න වෙනද? උපරිම දිනක් කියන්නේ නැහැ. උපරිම දින ගණනක් කියලා කියන්නේ නැහැ. අවම දින ගණනක් කියලා කියන්නේ නැහැ. හරිද? එතකොට අපි හිතන්නේ මේක සාමාන්‍ය දින ගණනක්. සාමාන්‍ය තමයි මේ දින 4ක් කියන්නේ. හරිද? එතකොට උපරිමයයි අවමයයි වෙන්නේ කොහොමද අපි දන්නවනේ? සාමාන්‍යයෙන් උපරිමය එකතු කිරීම අවමය දෙකීම දෙකනේ. හරි. සාමාන්‍ය දීලා ගිහුවම මම අපි ගන්නෙ උපරිමයත් හතරයි අවමයත් හතරයි කියලා දෙන්නවා. මොකද මේ උදාහරණය මොකද්ද දෙන්නේ? තොගේ යන්නේ උපරිම දින ගන්න කියද? හතරයි. තොගේ අපිට ලැබෙන්නේ යන අවම දින ගන්නත් කියද? හතරයි. තොගේ ලැබෙන්නේ යන සාමාන්‍ය දින ගන්නත් කියද? හතරයි. හයිබ එහෙම ගන්නෙයි උපරිම දින ගණනක් දීලත් නැහැ අවම දින ගණනක් දීලත් නැහැ. මෙයා කියන්නේ හතරන දිනේ ආසන්න වෙනවා. ඒ කියන්නේ සාමාන්‍ය දින හතරකින් එනවා කියන එක නිකන් අර ගැටලුවේ තොරතුරු මිහඩක්. ඒතකොට මේ විදිහට තමයි ගන්නේ. උපරිමයත් හතරයි අවමයත් හතරයි. මේ සමහර ගැටලු වල උපරිමයේ අවමයේ වෙන වෙනම හරියටම දීලා තියෙනවා නම් ඒවා ගල්පලා එකතු කරලා බෙදලා අනු කරන්න ගන්නවා. දොර මේක කියන 1350 වැඩි කිලෝ කිලෝග්‍රෑම් දින 4යි කියන්නේ කීයද? 2700යි 5400යි. ඒක තේරුණානේ? උපරිම භාවිතය වැඩි කිරීම උපරිම කාලයේදී. විනාඩි 2. උපරිම තොග මට්ටම. උපරිම තොග මට්ටම. උපරිම තොග මට්ටමේ සූත්‍රය ඔයාලා දන්නවද? මොකද්ද? මේ යලි යන මට්ටම එකතු කිරීම යලි යනම් ප්‍රමාණය අඩු කිරීම මොන පරිභෝජනයේද? උපරිමේ හොඳට මතක තියාගන්න මේ මතකෙ. උපරිමේ නම් අඩු කරන්නේ අවමෙ. උපරිමේ තොගි හොයනවා නම් වරහන් ඇතුලින් අඩු කරන්නේ අවමෙ. අවමයක් අඩු කරොත් තමයි මේ පැත්තේ උත්තරේ උපරිමේ. අවම පරිභෝජනයේ වැඩි කිරීම අවම කාලය. හරිද? යලි යනම් මට්ටම අපි උඩින් හොයාගත්තා 5400යි. බලන්න ගානේ යලි යනම් ප්‍රමාණය එකවරකට කීය ගානේද ගේන්නේ කියලා ගානේ යලි යනම් ප්‍රමාණය දීලා තියෙනවා කීයද? ආර්ථික යනම් ප්‍රමාණය කියන්නේ ඒකයි. කිලෝග්‍රෑම් 9000යි. බලන්න පළවෙනි දත්ත හතරේ යටින්ම දීලා තියෙනවා ආර්ථික යනම් ප්‍රමාණය කිලෝග්‍රෑම් 9000. ඒක තමයි යලි යනම් ප්‍රමාණය 9000. අලු කරා අවම පරිභෝජනය අවම භාවිතයේ දිනයකට කිලෝග්‍රෑම් 800යි කියලා දීලා තියෙනවා. අවම කාලය අපි දවස් 4යි කියලා ගන්න. මතකද මම පැහැදිලි කළා? ඒකේ උත්තරේ 3200යි. 5400 3200 2200 3100. දැන් 3100 කියන්නේ 14700 නමේ පයි 14700 3200 කියාම 11200. හරි කියලා බලන්න ඕන. 3200. හරි 11200. 5400 9000 එකතු කරලා 3200 අඩු කරා 11200. ඊළඟට 3. තුන්වෙනි තොග මට්ටම මොකද්ද? අවම තොග මට්ටම. අවම තොග මට්ටම. අවම තොග මට්ටම. අවම තොග මට්ටම මොනවද කොහොමද?
ගලී යන මට්ටමේ අඩු කරන්න කිව්වා. සාමාන්‍ය පරිභෝජනීය වැඩි කිරීම සාමාන්‍ය කාර්යය. ඒතකොට යලි ඇනුම් මට්ටම 5400යි අපි. සාමාන්‍ය භාවිතයේ ගානේ දීලා තියෙනවා දිනකට 1000යි. කිලෝග්‍රෑම් මේ මොකක්ද කිලෝග්‍රෑම්? සාමාන්‍ය කාලයේ දින 4යි. ඒතකොට 5400න් 4000යි යම 1400යි. किलोग्राम උපරිම ධෝරිය අපි වාගත්ත 11200යි අවම ධෝරිය 1400යි එකතු කරන දෙකෙන් මිලිච්චම ඉතින් 1400යි 1200යි 2600යි 1300යි 6300යි ඇතුළත මේ අපි තාම ප්‍රස්තාරයන් ඉන්නේ කියේ නෑ මේකට තොග මට්ටම් හතර විතරයි ගණන් කරේ හරිද හරි उत्तर උපරිම තොග මට්ටමාව 11200යි අවම තොග මට්ටමාව 1400යි සාමාන්‍ය තොග මට්ටමාව 6300යි මේ ගණනය කිරීම වලින් ආපු එක අපි ඊළඟට යන්නේ ප්‍රස්තාරය යන්න කොටසට उपयोगी दिन द्रव्य परिभोजने प्रस्ताविक දින දින ගණන ගන්නවා මෙහෙට දින ගන්න දින ගන්න අර පේන නැත්නම් කළු පෑන්න නේද දින ගන්න මේ පැත්ත ගන්නවා තොග මට්ටම් තොග මට්ටම් ටිකක් පේන්න නැත්නම් වගේ මේ හරි වෙනවා මම තොග මට්ටම් අපිට දින 14යි දාන්න කියලා කියන්නේ එහෙනම් අපි මේක දින 14කට බෙදා ගන්නවා මම කියන්නේ මෙතනින් 7 කියලා දැම්මොත් මෙතනින් මෙතනින් ඉවර කරනවා 14 එහෙනම් මම කියනවා බල බලාගෙන පස්සේ අඳ ගන්න නැත්නම් අවශ්‍ය නම් වෙලාවක් කියන්නේ මේ එකම පුළුවන් නම් ආගම දින ගන්න විනගාන 14යි 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි 13යි 14යි දින මේ පැත්තර ගන්නේ තොග මට්ටම් එතකොට තොග මට්ටම් වල අපි දැන් කීයක් දාගන්නවද කියලා හිතාගන්නේ කොහමද දාගන්න ඕන ප්‍රමාණය අපේ මේ ගණනය කරපු එකේ උපරිම 11200යි ඒ දක්වා දාගත්තා නම් ඇති. ඒ කියන්නේ අපි තුන් 12000යි කියලා. එහෙනම් මෙතෙන් දාගන්නවා 12. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12. 12යි. මෙතන 11000
මෙතන 10000ක් මෙතන 9000ක් මෙතන 8000ක් 7000ක් 6000ක් 5000ක් 4000ක් 5000ක් 6000ක් හැදුවේ ඊළඟට අපිට දැනට ලකුණු කරන්න තියෙන්නේ මේ තොග මට්ටම් හතර විතරයි අපි කියනවා යලියනු මට්ටම 5400යි එහෙනම් මෙතන 5000යි මෙතන 5400 ලකුණු කරා මෙන්න යලියනු මට්ටමේ සීමාව 5400 ඊළඟට උපරිම තොග මට්ටම 11200යි එහෙනම් අපිට මෙතන 11200යි කියලා දාලා උපරිම තොග මට්ටම ලකුණු කරන්න පුළුවන් 11200යි අවම තොග මට්ටම 1400යි මෙතන 1400යි මෙන්න මේ මේ ලෙවල් එක ඊළඟට අපි කියනවා සාමාන්‍ය තොග මට්ටම 6300යි 6500යි මෙතන 6300යි. මොන තොග මට්ටම් හතරේ ලකුණු කරන්නේ ඔහොම සරල රේඛාවක් තමයි තොග මට්ටම් හතරේ ඉන්නේ. හරිද? මතක තියාගන්න තොග මට්ටම් හතරේ ඉන්නේ සරල රේඛාව. හැබැයි ඊළඟට තියෙනවා තව වැඩක්. මෙන්න මේ කතාව වැදගත්ම කොටස මේ ගානේ මේක තමයි වරසක්යෙන් මේ ඉගෙන ගන්න තියෙන්නේ. තොග මට්ටම් හතරේ ඊළඟට. දැන් මේක කියනවා මොකද්ද? මොකද්ද? දින 14ක් තුල ද්‍රව්‍ය පරිභෝජනීය සලකලා මේක ප්‍රස්ථාරගත කරන්න ඕනේ. මොන දැන් අපි දත්ත හොයාගන්න එනවා. මේක හොඳට අහගෙන පස්සේ ලියාගන්න. දැන් මට කියන්න. පළවෙනි දවසේ මුල තොගේ කීයක් තියෙනවා. මම කියන එක බලන්න පළවෙනි දවසේ ආරම්භය මම කියනවා එක B1 මුල පළවෙනි දවසේ ආරම්භයේ තොග කීයක් තියෙනවද? ගාන කියවන්න. කීයක් තියෙනවද පළවෙනි දවසේ ආරම්භයේ? ආරම්භක දිනයේ තොගේ කිලෝග්‍රෑම් 6000යි. පළවෙනි දත්ත හතරේ දීලා තියෙනවනේ බලන්න. පළමු දින පහට 1200 ගානේ භාවිතා වෙනවා. දෙවැනි දින හතරට 1200 ගානේ භාවිතා වෙනවා. අවසාන දින පහට 1300යි ආරම්භක දිනේ තොගේ තියෙනවලු 1600 ආරම්භක දිනේ තොගේ එහෙනම් මං කියනවා මේ පළමු දවසේ මුලයේ අපේ අතේ තියෙනවා කිලෝග්‍රෑම් 6000 කිලෝග්‍රෑම් 6000ක් තියෙනවා මේක පැහැදිලිද හරි දැන් ඔයාලා ඔළුවේ තියාගන්න යලි යනුම් මට්ටම ඔළුවේ තියාගන්න යලි යනුම් මට්ටම කියද स्थापित හැබැයි මේ 6000 5400 දක්වා අඩු වෙනකොටම අලුත් දැනුමක් ස්ථාපිතේ කරන්න ඕනේ. පැහැදිලිද? මම දැන් බලනවා. මොකද වෙන්නේ කියලා. මෙයා කියනවා පළවෙනි දින 4දේ පළමු දින 5ේදී දිනකට 1200යි භාවිතා වෙන්නේ. මම මේ ලක්ෂ්‍යයට ලකුණු කරනවා ඔන්න බලන්න. මෙන්න පළවෙනි දිනේ ආරම්භයේ මෙතන නම් මම කියනවා මෙතන 6000ක් තියෙනවා. මේ රවුමත් ගන්නදී මෙන්න 6000. පළවෙනි දිනේ කලින් මම 6000 ලකුණු කරා නේද? මෙන්න මේ ලක්තාව. 6000. පළවෙනි දිනේ වුණ භාවිතය. අපි කියන්නේ මම day 1 කියන්නේ පළවෙනි දිනේ භාවිතය. භාවිතා කරනවා 1200ක්. එතකොට එනවා දෙවැනි දවසේ මුල. කීයද තියෙන්නේ? 4980යි. ඔන්න දැන් මොකද්ද වෙන්නේ? කියන්නේ මොකද්ද වෙන්නේ පළවෙනි දවසේ මුල 6000 තිබ්බා 1200 භාවිතා වුණාන් පස්සේ ඔන්න 4980ට බැස්සා පළවෙනි දවසේ අවසානයේදී නැත්තම් දෙවෙනි දවසේ මුල දැන් 4990 කියන්නේ 4980 කියන්නේ මොකද
යාලියනම් මට්ටමට වඩා දැන් අඩුවෙලා පළවෙනි දවස් අවසාන 5400 හෝ ඊට වඩා අඩුවෙලා. එතකොට මොකද කරන්නේ මෙයා? අග්ගාල ඇනෝමක් එවන්න කියලා ඇනෝමක් අර දෙන්න ස්ටාර්ට් කරනවා. එයි යාලියනම් මට්ටම 5400යි දැන් 6000 තියදි කරන්න ඕනේ නැහැ. 5400ට වඩා වැඩි දවස් අවසාන ඉතිරි නැතෝගේ 5400ට වඩා අඩු නම් අලුතෙන් ඇනෝමක් කරන්න ඕනේ. එහෙනම් අපි මෙතන දාගන්නවා 4980 උනගම මෙයා අලුත් ඇනෝමක් කරනවා. අපි ඒකට කියනවා ඇනෝම එක. පළමු ඇනෝම කරනවා ඇනෝම එක. හරිනේ. හරි දැන් ඔළුවේ තියෙන්න ඕනේ ඇනෝම කරපෙන් පස්සේ කොච්චර දවසකින්ද ලැබෙන්නේ? නැවතත් ගානේ කියනවා. ඇනෝමක් ස්ථාපිත කරන බලන්න ඇනෝම කොහොමද කරන්නේ කියලා. යලි ඇනෝම මට්ටමට තොගේ ළඟා වී යත්නම් ඊළඟ දින ඇනෝමක් ස්ථානගත කරනු ලැබේ. පළවෙනි දවසේ අවසානයේදී 4980 රන් වෙන්නේ පළවෙනි දවසේ අවසානයේ. ඒක දෙවෙනි දවසේ මුලක් 4980යි. දෙවෙනි දවසේ තමයි අන්තිම ඇනෝම කරන්නේ. පළවෙනි තොගේ යලි ඇනෝම මට්ටමට පළවෙනි දවසේ අවසානයේ අමුණාම ළඟා වෙලා නැත්නම් දෙවෙනි දවසේ ඊළඟ දවසේ අලුතෙන් ඇනෝම කරනවා. ඒ කියන්නේ දෙවෙනිද මුල අපිට ඇනෝම දෙනවා අලුතෙන් තොගයක් එවන්න කියලා. පැහැදිලිද? ඇනෝම ස්ථාන ඇනෝම් කළ දිනේ සිට හතරවන දින ආරම්භයේ අලුත්ෝගේ හම් වෙනවා ලෝම් බාර. දෙවැනි දවසේ මුල ඇනෝමක් ස්ථාපිත කරා. ඉතින් අපිට අලුත්ෝගේ එන්නේ කවද්ද? දෙවැනි දවසෙත් නෙමෙයි. දෙක කියන්නේ එක දවසයි. 3 4 5. හතරවෙනි දවසේ එන්නේ 25 දවසට තමයි ලැටෙන්නේ. අයියෝ. දෙවැනි දවසේ උදේ කරපුවාම දෙවැනි දවසේ 1යි. 3වැනි දවසේ 1යි. 4වැනි දවසේ 1යි. 5වැනි දවසේ 1යි. පස්සේ දවසේ අපිට අලුතෙන් තොගයක් හම් වෙනවා. එතකන් අපි අර ටොපි බෝතලෙන් දෙක දෙක භාවිතා කරා වගේ සියෙන තොගයෙන් පාවිච්චි කරන ඕන වන්නේ V2 භාවිතය. 1035. V3 භාවිතය. 1025. ඊළඟට V4 ආර්ථික ඇනෝම් ප්‍රමාණය එකවරකට හම්බෙන ගාණ කීයද? 9000. V5 ලැබීම් වෙනවා 9000. හරිද? V5 ලැබීම් මුල මෙතන තිබ්බා. D5 උගේම මෙතන කියනවා. තාම පස්සේ නිවස භාවිත කරලා නැහැ. V5 මුළු වගේ මම මේ මුළු 10920. හැබැයි මෙතනදී අලුත් ඇනෝමක් ස්ථාපිත කරා. යලි ඇනෝම මට්ටමට තොගේ ළඟා වුණ නිසා ඊට පස්සේ තියෙන එකෙන් ඊළඟ දවස් තුනටත් 1020 දවස් භාවිත කරන් ගියා. පස්සේ දවසේ මුල 9000ක් වෙනවා. ඇයි? ඇනෝම ස්ථාපිත කර දෙවෙනි දවසේ සිට හතරවෙනි දවසේ ආරම්භයේ තොග හම්බ වෙනවා කියලා කියනවා නේද? 9000. ඊට පස්සේ මුළු තොගේ 10920 දක්වා වැඩි වෙනවා. මුන්න ඔය කෑල්ල අපි මුලින්ම ප්‍රස්තාරය අනේ ඔන්න බලන්න වෙනද. දැන් 1920ක් 6000 තිබ්බ තොගේ 1920 වෙනවා පස්වෙනි දවසේ මුල වෙනකොට නේ. මේ තියෙන්නේ පස්වෙනි දවසනේ. පස්වෙනි දවසේ මේ ටිකක් ඉවරනොත් තමයි භාවිත කරන්නේ පස්වෙනි දවසේ. පහළ 6 අතර ප්‍රමාණය ළමයි පස්වෙනි දවසේ භාවිත කරන ප්‍රමාණය. පස්වෙනි දවසේ මුල කියන්නේ පහකලින්. මෙහම මං ගන්නවා 2000ට ආසන්නයි මෙතන පහකලින් ගත්තම 1920. මොන මේක 6000 තිබ්බ එක 1920 දක්වා පහකට. දොඩි මෙතන 1920යි මම මේ දාන්නේ. 1920 දක්වා පහත වැටිලා. පහත වැටිලා 9000කින් ඉහළ ගිහින් 10920 දක්වා ඉහළට.
12 13 ඒතර 4 වෙනි දවස වැටින්නේ 13 වෙනි දවසට ඒතකොට 13 වෙනදා අලුතෙන් ක්‍රමයක් ලැබෙනවා ලැබි B 13 ලැබීම් වෙනවා අපිට එක වර්ගකට ගේන ගාන 9000 ඒතකොට B 13 මුළු තොගය 10200ක් වෙනවා 10200 දහදාස් දෙසිය දක්වයිද එහෙනම් මෙතන ඉඳන් අපි ඒක 1200ට බස්සනවා නේ 13 මුල 1200ට බහැලා මෙන්න යනවා 10200 දක්වා ඉහළට නේ 10200 දක්වා මේක අපි ඉහළට ගෙනියනවා 10200 දක්වා මම කියන්නේ මෙහෙදි 10200 හරි ඊළඟට මම මේ උඩට ගන්නම් 13 මුල පේනටි සම මේ පැත්තට ගන්නවා මේ හරියට 13 B 13 මුල තිබ්බා 1200 B 13 ලැබීම් 9000යි ඒකවල B 13 මුල් ගාන තියෙනවා 10200 ඊළඟට B 13 භාවිතය 1300යි අන්තිම දවසේ භාවිතය 1300 प्रस्तारगत ගැටලුවක් තියෙනවා නම් අහන්න. ඒක මේ වගේ ගැටලුවක් ආවොත් ඒකටත් ඔයාලා දැනුම. මම එකිනෙකට මේ වෙනස් කරනවා තමයි මුල් තියරි ටිකේ කරන්නේ. අපි පස්සේ වැඩිපුර ගණන් ප්‍රමාණය හදලා ගන්න. හරි. එහෙනම් අපි ඊළඟට පොඩි මාතෘකාවක් ලියා ගන්න. අපිට පුළුවන් ප්‍රමාණයක් කරමු ඊළඟ මාතෘකාව. नमे दिहेन कांतीवस्था को लिया मैं हजन का मम නැත්තම් වීඩියෝ එකක් තවනවනේ ඒකෙන් බලලා නැවත ලියාගන්න නේ අපි කාලය ඉතිරි කරගමු පොඩ්ඩක් නේ ලියාගන්න තොග පිළිවෙල තොග පිළිවෙල තොගවල පිළිවෙල තොගවල පිළිවෙල ඔයාලට ඕන නම් මම එක පාස් පේපර්ස් එකක් පෙන්නන්නම් අපි හදපු මේ කීකනේ ආනේ අදාල නැහැ නේ දැන් කවන්නේ අපස්සේ බලන්න හරි තොගවල පිළිවැය තොගවල පිළිවැය කතාව අහගන්න පස්සේ ලියාගන්න පුළුවන් නෝට් එකේ දිනවා තොගවල පිළිවැය අපි ප්‍රධාන කොටස් දෙකක් හැටියට සලකනවා මන්ද එක තොග ඇනවුම් පිළිවැය सभा
තොග ඇඳුම් පිරිවැය සහ තොග තබා ගැනීම පිරිවැය තමයි තොගේ පිරිවැය කියලා අපි සලකන්නේ. මොකද තොග ඇඳුම් පිරිවැය කියන්නේ? තොග ඇඳුම් පිරිවැය මේ නෝට් එකේ තියෙනවා මම නෝට් එක කියවන්නේ ඔයාලා කියලා ගන්න මම කියන්නේ පැහැදිලි කරන්න. තොග ඇඳුම් පිරිවැය කියන්නේ අපිට තොගයක් අවශ්‍යයි කියලා දැනුන අවස්ථාවේ සිට අපිට දැන් තොගයක් ඕනේ කියලා නැත්තම් යටි ඇඳුම් මට්ටමන තොගය ළඟා වෙලා අලුතෙන් තොගයක් ඕනේ ගෙන්න ගන්න ඕනේ කියලා දැනුන අවස්ථාවේ සිට මේ තොගය ගබඩාවට ගෙනල්ලා තැම්පත් කරන තෙක් මෙන්න මේ කාලය තුල දරන වියදම්. හරිද? අලුතෙන් තොගයක් අවශ්‍යයි කියලා දැනුන අවස්ථාවේ සිට එම තොගය ගබඩාවට ගෙනල්ලා තැම්පත් කරන තෙක් දරන සියලුම පිරිවැය කියනවා ඇනවුම් කිරීමේ පිරිවැය මොනවා උදාහරණ. අපි කොළඹට කෝල් එකක් දීලා කියන්න පුළුවන් රයිට් අපිට මේ තොගයක් ගන්න තියෙනවා අපේ අලි යනවා මට්ටමට හම්බෙලා තියෙන්නේ අලුතෙන් තොගයක් ඕනේ කියලා කියනවා දුරකථන වියදම්. එයාලා ඊළඟට ලිපි ද්‍රව්‍ය වියදම් ගැනුම් මැනුම්ක් යවන්න නැති ඒ වගේ වියදම්. අපිට තොගයේ කොළඹ ගිහිල්ලා සමානෙට ගේන්න වේ ප්‍රවාහන වියදම්. නේ? අනේ ඒ වගේ වියදම් වලට තමයි කියන්නේ ඇනවුම් කිරීමේ පිරිවැය. හරිද? ඊළඟට තොග තබා ගැනීමේ පිරිවැය. තබා ගැනීමේ පිරිවැය කියන්නේ දැන් මේක ගබඩාවට ආවේ කුගේ? තොගය ගබඩාවට ලද අවස්ථාවේ සිට නිෂ්පාදනයට නිකුත් කරන තෙක් මෙන්න මේ අවස්ථාවේ දරන්නේ මොකද්ද? තොගයේ ගබඩාවට හම්බුනෙන් පස්සේ දැන් තැන්පත් කළා. දැන් ඊට පස්සේ මේක නිෂ්පාදනයට නිකුත් කරනවානේ. ගබඩාවේ තියන් ආපු දවසේම ගබඩාවට දාලා පහෝදා නිෂ්පාදනය නිකුත් කරන්නේ නැහැ. ගබඩාවේ තියන් ගා ටික 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 තමයි මේ නිෂ්පාදනය නිකුත් කරන්නේ. මේ නිෂ්පාදනය නිකුත් කරන අතරතුර දරන්න වෙන මේ දැන් තමයි ගබඩා කිරීමේ පිළිවෙල කියන්නේ මොනවාද? අපිට ගබඩා බාරකරුට වැටුපක් ගෙවන්න තියෙනවා නම් ඒ වැටුප. ඊළඟ ගබඩාවේ දරන්න වෙන විදුලි වියදම්. ඊළඟ ගබඩාව පවත්වා ගැනීමේ වෙනත් වියදම්. අන්න ඒවට අපි කියනවා තොග තබා ගැනීමේ පිළිවෙල. පැහැදිලිද? අමාර අවශ්‍ය සතහන් තියනවා නම් නෝට් එකේ මුළු තොග පිළිවැය කියන එක ලියාගත්තත් සමන්නේ මුළු තොග පිළිවැය සමානයි මුළු තොග ඇනවුම් පිළිවැය එකතු කිරීම මුළු තොග තබාගැනීමේ පිළිවෙල මුළු තොග ඇනවුම් පිළිවැය එකතු කිරීම මුළු තොග තබාගැනීමේ පිළිවෙල හැදෙන්නේ හරි ඊළඟ මාතෘකාවල් ලියාගන්න ආර්ථික ඇනවුම් ප්‍රමාණය මේකත් වැඩි වශයෙන් පේපර් එකේ ගණන්වල අහලා තියෙනවා පේපර්ස් වල පාස් පේපර්ස් වල මොකද ඇද්ද කියලා මොනවද කියලා ආර්ථික ඇනවුම් ප්‍රමාණය EOQ කියලා කියනවා අපි ඉකොනොමික් කෝඩ් එක මොකද මේ ආර්ථික आर्थिक තොග තබා ගැනීමේ පිරිවැයයි දෙකේ එකතුවෙන් සෑදෙන මුළු තොග පිරිවැය අවම වන පරිදි වරකට අපි ඒකක 100 ගානේ ගේන්න ඕනේ. පැහැදිලිද? මොකද ආර්ථික ඇනුම් ප්‍රමාණය කියන එක නිර්වචනය තොගවල මුළු පිරිවැය අවම වන ආකාරයට වරකට ඇනුම් කරන්න ඕන ප්‍රමාණය. දැන් අපි කොළඹ ගිහිල්ලා ටොපි 50 ටකට් එකක් විතරක් කරන් එන එකද වාසි ටොපි බෑග් 100ක් කරන් එන එක පාසි දැන් වෑන් එක යන්නේ ඉතින් වෑන් එක ගිහිල්ලා එන්න යන්නේ එක වියදමනේ ඉතින් ටොපි බෑග් 50ක් ගේන්න 5 පාරක් යන්න ඕනේ නෑ එකවර ගියා ටොපි බෑග් 50ක් ගෙනාවා එතකොට එක ප්‍රවාහන පිරිවැයනේ දරන්නේ එතකොට ඇනෝම් පිරිවැය අඩු වෙනවා ඉතින් ගබඩා කරන් දරන්න කියන්නේ පිරිවැය එතකොට ඉන්ෆ්‍රස්ට්‍රක්චර් වල පස්සේ කියවන්නේ ටියුට් එකේ තියෙන ආර්ථික ඇනෝම් ප්‍රමාණය කියන්නේ මොකද්ද තොගවල මුළු පිරිවැය
නැත්නම් අනිත් පැත්තෙන් කිව්වොත් මොකද්ද? තොගයේ මුළු ඇනෝම් පිරිවැය සහ මුළු තොග තබා ගැනීමේ පිරිවැය අවම වන පරිදි වරකට ඇනෝම් කළ යුතු ප්‍රමාණය මේක ඒකක ගන්නවා. ඊයෝ කිය කියන්නේ වරකට ඇනෝම් කළ යුතු ප්‍රමාණය තමයි ආර්ථික ඇනෝම් ප්‍රමාණය කියලා කියන්නේ. පැහැදිලිද? එතකොට මේ ආර්ථික ඇනෝම් ප්‍රමාණය හොයන්න පුළුවන් පාස් පේපර්ස් වල දින ක්‍රම තුනක් තියෙනවා ආර්ථික ඇනෝම් ප්‍රමාණය ගණනය කරන්න. මේ ආර්ථික ඇනෝම් ප්‍රමාණය කියන එක සූත්‍රයක් මගින් ගණනය කරන්න පුළුවන්. මෙතන වෙනම සූත්‍රයක් තියෙනවා. ඊළඟ මේ ගණනය කරන්න පුළුවන් ප්‍රස්තාරිකව. ප්‍රස්තාරිකව. ඊළඟ මේක ගණනය කරන්න පුළුවන් වගුවකින්. ආර්ථික ඇනෝම් ප්‍රමාණය ගණනය आर्थिक මුළු පිරිවැය අවම වන අවස්ථාවේ සිදු කරන අපේ ඇනෝමක ඇති ඒකක ගණන ආර්ථික ඇනෝම ප්‍රමාණය ලෙස සලකනු ලැබේ. පළවෙනි එක සූත්‍රය. ඊට පස්සේ මේකට සම්මත පිළිගත් සූත්‍රයක් හදලා තියෙනවා. අපි ඒක කියනවා මේ විදිහට 2D CO බෙදීම CH වල වර්ගමූලය. මේක තමයි සූත්‍රය. මුළු තොග පිරිවැය අවම වන ආකාරයට ඇනුම් කරන්න ඕන ඇනුම් කළ යුතු ආර්ථික ඇනුම් ප්‍රමාණය කියලා කියනවා ඒක සූත්‍රයෙන් ගණනය කිරීමට අදාළ සූත්‍රය තමයි මේක මේක වෙනස් වෙන්නේ නැහැ මේක පිළිගත් සූත්‍රයක් ඒතකොට මේකට තමයි EOQ කියන එක සූත්‍රයෙන් ගන්න වෙනවා මේ සූත්‍රය තමයි භාවිත කරන්නේ පැහැදිලිද හරි ඒතකොට මේකේ දෙක කියන එක නියතයක් දෙක කියන එක නියතයක් B කියන්නේ යාගන්න B කියන්නේ කියුට් එකේ තියෙන අහමනේ වාර්ෂික තොග අවශ්‍යතාවය වාර්ෂික තොග අවශ්‍යතාවය CO කියන්නේ එක් ඇනෝමක පිරිවැය අපි කියන්නේ ඇනෝම පිරිවැයක් ගන්නවා කියලා එක ඇනෝමක පිරිවැය CH කියන්නේ එක් ඒකකයක් තබා ගැනීම පිළිවෙල. එක් ඒකකයක් තබා ගැනීම පිළිවෙල. එක් ඒකකයක් තබා ගැනීම පිළිවෙල. පැහැදිලිද? දෙක කියන එක නියතයක්. එක වෙනස් වෙන්නේ නැහැ. B කියන්නේ අපේ වාර්ෂික තොග අවශ්‍යතාවය. CO කියන්නේ එක් ඇනෝමක පිළිවෙල. CH කියන්නේ එක් ඒකකයක් තබා ගැනීම දැන් එතකොට වාර්ෂික සමාන ගැටළු වල මෙහෙම වෙන්නත් පුළුවන් නේද වාර්ෂික තොග අවශ්‍යතාවය මේ B කියන්නේ එතකොට සමානට ඒ ගානේ වාර්ෂික දෙන්නේ නැතුව මාසික දෙන්න පුළුවන් මාස 3ක දෙන්න පුළුවන් දැන් මාසික දුන්නොත් වාර්ෂික බවට පරිවර්තනය කරන්න ඒක මොකද්ද කරන්න ඕනේ ගොඩහැම් වැඩි කරන්න ඕනේ මාස 3ක එකක් වාර්ෂික බවට පරිවර්තනය කරන්න මොකද්ද කරන්න ඕනේ ඒක හතරෙන් වැඩි කරන්නේ. වා දන්නවා D කියන්නේ වාර්ෂික අවශ්‍යතාවය නම් මාසයකට දීලා තියෙනවා නම් අවුරුද්දට වන්න 12න් වැඩි කරලා ගන්න ඕනේ. මාස 3කට දීලා තියෙනවා නම් අවුරුද්දක වන්න 4න් වැඩි කරලා ගන්න ඕනේ. පැහැදිලිද? හරි. දැන් අපි බලමු සූත්‍රයෙන් කොහොමද හදන්නේ කියලා. ඔයාලගේ ඊළඟ උදාහරණය ගන්න. ඉන්ට් එකේ 4 වෙනි උදාහරණය. सीमित सीमित समागमे ये द्रव्य भावित दान तुरतु कीपया पहत देखे वार्षिक आवश्यकता बी किलोग्राम इसी हतर दुनिया आवश्यकता किलोग्राम इसी हतर द ඊළඟට කියනවා ඒකකයක් ඇනෝම් කිරීමේ පිරිවැය රුපියල් 400යි. ඒ කියන්නේ CO
ඒකකයක් ඇනුම් කිරීමේ පිරිවැය රුපියල් 400යි ඒකකයක් තබා ගැනීමේ පිරිවැය රුපියල් 1720යි රුපියල් 1720යි PL 1720යි අපෙන් අහන්නේ මොකද්ද පහත ක්‍රම තුනට ආර්ථික ඇනුම් ප්‍රමාණය ගණනය කරන්න මොකද්ද ක්‍රම තුන සූත්‍රයක් මගින් වගුවක් මගින් සහ ප්‍රස්තාරයක හරි අපි බලමු කොහොමද ගණනය කරන්නේ කියලා දැන් මේ දත්ත ටික සූත්‍රයක දාන්න තියෙනවා සූත්‍රයෙන් හොයනවා මොකද්ද කරන්නේ නැත්තම් EO නැත්තම් ආර්ථික ඇනුම් ප්‍රමාණය කොරමි කෝඩ ක්වොන්ටිටි අපි කියනවා ආර්ථික ඇනුම් ප්‍රමාණය वार्षिक आवश्यकता वार्ग मूल्य මේක සුළු කරන්නේ කොහොමද මේ ග්‍රේ මුඩේ මේක අගය වෙනකන් මේකෙන් මෙතන වර්ගමූලය වන්නුනේ ඒකම වර්ගකට ඇනොම් කරන්න ඕන ප්‍රමාණය මරණින් ඉඳලා ලේසිම ක්‍රමයේ මේ ඉස්සර මේ මුඩේ වැඩි කරගන්න ඕන ඊට උඩ ග්‍රේ මුඩේ වැඩි කරපුවා මේ බිංදු තියෙනවනේ 1 2 3 4 5 වෙනවා බිංදු 1 2 3 4 5 බිංදු පහ ඊට ඉරෙන් යට වැඩි කරන්නේ ඉරෙන් උඩත් 10යි වැඩි කරන්න ඕනේ ආයෙත් 192යි නැත්නම් උත්තර වැදෙනවානේ දෙකත් බිංදු 6ක් වෙනවා මේ බිංදු 5 බිංදු 6ක් වෙනවා ඉරෙන් උඩ 10යි වැඩි කරොත් 1/10 10යි වැඩි කරොත් 12 වෙනවා දැන් ඔයාලට මේක 12 බෙදා ගන්න පුළුවන් කොහොමද බෙදන්නේ වර්ගමූලය 192 කර 12 කරා 19 ට 12 1යි 12 නමෙන් දෙකක් 7යි 72 කට දොළොස්වරක් 6යි 192 කට දොළොස්වරක් 16යි මේ බිංදුවයි මේ විදිහටම නේද බිංදු දැන් මේක නම් වර්ගමූලය වන්නේ ඒ දෙමේ පාට 16 වර්ගමූලය කියලා 4යි මේ බිංදු 3 බිංදු 3 ගන්න 4යි උත්තරේ නේ 4යි බිංදු 3 බිංදු 4යි 4යි වැඩි කරලා 16යි බිංදුවයි 1 2 3 4යි 5යි මෙතන දක්වා ලේසි ඉතින් 16 බිත්වල අර්ථමූලය හොයාගන්න විදිහ වාට බලන්න 16 බිත්වල හොයාගන්න ලේසි ක්‍රමය මම කිව්වා ඊට පස්සේ වර්ගමූලය අර දෙකෙන් එක ගන්න තියෙනවා දැන් මෙතන බිංදු 6 නම් දෙකෙන් බෙදුවා බිංදු 3යි බිංදු 3යි යනවා 16 වර්ගමූලය 4යි මේක ගණිතේ පාඩමකදී කරයි නේ ඒක උත්තරය ඇවිල්ලා 4000 4000 කියන නිර්වචනය කරොත් මොකද්ද 4000 නිර්වචනය කරොත් මොකද්ද නිර්වචනය ආර්ථික ඇනෝම් ප්‍රමාණය නැත්තම් ආර්ථික ඇනෝම් ප්‍රමාණය නැත්තම් මොකද අනිත් නිර්වචනය ආර්ථික ඇනෝම් ප්‍රමාණය නැත්තම් මොකද මුළු තොග පිරිවැය හේවා
මුළු තොග ඇනවුම් පිරිවැය සහ මුළු තොග තබා ගැනීමේ පිරිවැය අවම වන පරිදි එක වරකට අපි මිලදී ගත යුතු ප්‍රමාණය කී දේකද? ඒක 4000 ගානක් තමයි ගන්නෙ. හරිද? එතකොට මේ ආර්ථික ඇනවුම් ප්‍රමාණයේදී තව නීති කීපයක් මේ මේ කොන්දේසි කීපයක් සම්පූර්ණ වෙනවා. අපි ඒක මොනවද කියන්නේ? ආර්ථික ඇනවුම් ප්‍රමාණය. මොනෝකෙ තව ගණනය කිරීම කරන්න පුළුවන්. වර්ෂයකට ලියා ගන්න වර්ෂයකට සිදු කළ යුතු ඇනවුම් ගණන වර්ෂයකට සිදු කළ යුතු ඇනවුම් ගණන මොනවද අවුරුද්දකට අපිට 24000ක් අවශ්‍යයි එකවරකට කීය ගානද ගේන්නේ 4000යි එහෙනම් ඇනවුම් කීපාරක් යන්න ඕනේ අපි කියන තැනට 6 24000ක් අවුරුද්දට ඕනේ වරකට 4000 ගානේ ගේනවා නම් ඇනොම් කීයක් කරන්න ඕනේ 10යි. 6 වතාවක් යන්න ඕනේ කොළඹ හරි කොහේ හරි බලපෙන්නේ නේ. එහෙනම් වර්ෂයකට සිදු කළ යුතු ඇනොම් ගන්නවානේ කොහොමද වාර්ෂික අවශ්‍යතාවය බෙදන්නේ වරකට සිදු කරන ඇනොම් ප්‍රමාණයම ඇනොම්ක ඒකක ගන්න. නැත්නම් ඇනොම්ක ඒකක ගන්න. ඇනොම්ක ඒකක ගන්න. වාර්ෂික අවශ්‍යතාවය 24000යි එක් ඇනෝමක ගේනකොට ඒකේ 4000ක් තියෙනවා එහෙනම් 6 මේක ගානක් නේ එකවරකට 4000 ගානේ ගේනවනම් 24000කට වාර කීයක් යන්න ඕනේ 10යි ඇනෝම 6 තරලයි වාර්ෂික ඇනෝම ගන්න ඉතින් යහට තව අපිට හදන්න පුළුවන් මුළු ඇනෝම් පිරිවැය මුළු ඇනොම් පිරිවැය හොයන්නේ එක් ඇනොම්ක පිරිවැය වැඩි කරනවා ඇනොම් ගණනින් එක් ඇනොම්ක පිරිවැය වැඩි කරනවා ඇනොම් ගණනින් එක් ඇනොම්ක පිරිවැය ගානේ දීලා තියෙනවා කීයක්ද රුපියල් 400යි මෙතින් ඉතින් ඇනොම් ගණන 6යි එහෙනම් 400 වහයක් මුළු තොග තබා ගැනීමේ පිළිවෙල මුළු තොග තබා ගැනීමේ පිළිවෙල වන සූත්‍රය තමයි සාමාන්‍ය තොගය වැඩි කිරීම එක් ඒකකයක් තබා ගැනීමේ පිළිවෙල මුළු තොග තබා ගැනීමේ පිළිවෙල වන්නේ කොහොමද සාමාන්‍ය තොගය වැඩි කරන්න ඕනේ එක් ඒකකයක් තබා ගැනීමේ පිළිවෙල එතකොට මෙතන සාමාන්‍ය තොගය කියන්නේ මොකක්ද सामान्य तो आर्थिक अनुम प्रमाण बेदीम देख आरकट अनुम प्रमाण बेदीम देख मे उदाहरण अभी एक वरकट गे आरदा गाने एक बेदीम देख देदा सामान्य तो एक वरकट गेने किम भाग्य मित्र वरकट गे आरदा गाने किम भाग्य दिए देदा වරකට ගේන ප්‍රමාණය දෙකෙන් බෙදන්න. ඒක උත්තරය කියන දෙදා. එක ඇනෝමක පිළිවෙල දීලා තිබ්බේ මේ එක එකක තබා ගැනීම පිළිවෙල දීලා තිබ්බා 7 1 7 20. 1 7 20 ඒවා 2000ක් 2004 තිබ්බා. තේරුණාද? සූත්‍රයෙන් EOQ ගණන විදිහ තේරුණාද? දෙක වාර්ෂික අවශ්‍යතාවය එක් ඇනොමක පිළිවෙල තබා ගැනීම පිළිවෙල වර්ගමූලයේ එක 4000 වරාගත්තා ඒකේ මුළු ඇනොම් ගණනවා ගත්තා මුළු ඇනොම් ගණන එක එක එක් ඇනොමක පිළිවෙලෙන් වැඩි කරා මුළු ඇනොම් පිළිවෙල සාමාන්‍ය තොග ඒකකයක් තබා ගැනීම පිළිවෙල වැඩි කරා මුළු තොග තබා ගැනීම දැන් මේක එක එක දෙයක් ඔයාලට පේනවා මොකද්ද මට කියන්න තේරුම් ගන්න එක්කනේ ඔයාලට තව තියරි පොතක් ලියා ගන්න පුළුවන් මොකද්ද මොකක් හරි අගයන් දෙකක් සමාන වෙලා තියෙනවා මොකක්ද ඒ අගයන් දෙක
මොනාහරි ගණනය කරපු අගයන් දෙක සමාන වෙලා තියෙනවා. මොකද්ද ඒ අගයන් දෙක? මුළු ඇනෝම් පිරිවැය කීයද? 2400යි. මුළු තොග තබා ගැනීමේ පිරිවැය කීයද? 2400යි. මේක අනිවාර්යෙන් වෙන දෙයක්. හොඳට මතක තියාගන්න. ඔයා සූත්‍රේ මේ සූත්‍රයෙන් ගණන ගණනය කරන ආර්ථික ඇනවුම් ප්‍රමාණය වූ ඒකක ගණනේදී මුළු ඇනවුම් පිරිවැයයි මුළු තොග තබා ගැනීමේ පිරිවැය ගණනය කරොත් මේ දෙක සම විතම එක සමානයි. වාට මේ දෙක සමානුන්නේ නැහැ කියන්නේ එක්ක මේ උත්තරේ වැරදයි. මොකද කිව්වම සූත්‍රයෙන් ගණනය කරන ලද ආර්ථික ඇනවුම් ප්‍රමාණය උපයෝගී කරගෙන 4000 උපයෝගී කරගෙන ගණනය කරන ලද මුළු ඇනවුම් පිරිවැය සහ මුළු තොග තබා ගැනීමේ පිරිවැය එකිනෙක සමානයි. ඒක ලියාගන්න. මේ මුළු ඇනවුම් පිරිවැය 2400යි මුළු තොග තබා ගැනීමේ පිරිවැය 2400යි. පැහැදිලිද? ගැටලුවක් තියෙනවද? පැහැදිලිද? පොඩ්ඩක් බලලා මේක ඒ ගන්න හදන්න. ඔයාලට ස්ක්‍රීන් එකේ පේපර් එක මම ෂෙයා කරා, පේනවද හරියට? පැහැදිලිද? දැන් ෆෝල්ඩර් එක පේන්නේ, පේපර් එක පේන්නේ නැහැ තාම. පේන්නේ නැහැ නේ? ආයෙත් කියන්න. දැන් පේනව නේද? පේනවා සර්. ආන්ඩ්‍රයි. ඕකේ බලන්න මම මේක තියෙන්නේ 2000 ඉගෙනක පරීක්ෂක දෙක ශ්‍රේණියේ 2016. උන් බලන්න මේකේ තියෙන ගාන එක නෙමෙයි මේවා තවත් කරලා නැහැ නේ අයවැය 1 2 3. මම මේ අද කරපු කොටසෙන් ඔයාලට ලබන 12ක් ගන්න පුළුවන් හරියට ඔබට දාගත්තා. ඔන්න බලන්න 4 වෙනි ගාන. පොඩ්ඩක් කියවලා බලන්න. කෘෂි නිෂ්පාදන සමාගමක් විසින් නිමවමක් වූ ඒ නිෂ්පාදනය කරන ලබයි 2015 වර්ෂන පහත දන්වන තොරතුරු රැස් කර ගන්නා ලදී. සාමාන්‍ය පරිභෝජනයේ සතියකට ඒකක 50යි, අවම පරිභෝජනයේ සතියට ඒකක 25යි, උපරිම පරිභෝජනයේ සතියට 75යි, අනුමත ඉදිරිපත් කිරීමේ පිරිවැය 200යි, ඒකකයක් ගබඩා කිරීමේ පිරිවැය රුපියල් 20යි, කියන්නේ තබා ගැනීමේ පිරිවැය රුපියල් 26යි. අනුම් කාලයේ සති 4 සිට සති 6 දක්වා. සති 4 කියන්නේ මොකද්ද එතකොට? අවම කාලයේ සති 6 කියන්නේ උපරිම කාලය. අහන්නේ මොනවාද? නැවත ඇනවුම් ප්‍රමාණය මේ සූත්‍රයෙන් ගන්න එක කරපු EO Q කියන එක බලන්න. නැවත ඇනවුම් මට්ටම, යලි ඇනවුම් මට්ටම, අවම තොග මට්ටම, උපරිම තොග මට්ටම, සාමාන්‍ය තොග මට්ටම ලකුණු 12යි. බලන්න මේ ගාන දැන් හදන්න පුළුවන් වෙන්න ඕනේ ලකුණු 12ක් අද කරපු කොටස. පැහැදිලිද? පළවෙනියට EO Q හොයන්න ඕනේ සූත්‍රයෙන්. කොහමද හොයන්නේ? EO කියන්නේ ඔයා දන්නවා 2 නියතය, D වාර්ෂික අවශ්‍යතාවය. ඒකට ඔයා මේ ගානේ තොරතුරු අනුව වාර්ෂික අවශ්‍යතාවය හොයාගන්න. CO කියන්නේ එක එකකයක් තබා ගැනීම කිරීමේ පිරිවැය 200යි කියලා දීලා තිනවා. බෙදන්න ඕනේ ඒකකයක් තබා ගැනීම පිරිවැය 26යි. ඒකේ වර්ගමූලය ගත්තම පළවෙනි එකට උත්තර එනවා EO කියන්නේ. ඊළඟ යලි යනුම් මට්ටම වල සූත්‍රය දන්නවා උපරිම පරිභෝජන වැඩි කිරීම උපරිම කාර්ය.
අවමතක මට්ටම දන්නවා සූත්‍රය යලියනුම් මට්ටම අඩු කිරීම සාමාන්‍ය පරිභෝජනය අඩු කිරීම සාමාන්‍ය කාලය උපරිම තොග මට්ටමේ සූත්‍රය දන්නවා මොකද්ද යලියනුම් මට්ටම එකතු කිරීම යලියනම් ප්‍රමාණය අඩු කිරීම අවම පරිභෝජනය අඩු කිරීම අවම කාලය සාමාන්‍ය තොග මට්ටම කියන්නේ උපරිම තොග මට්ටම එකතු කිරීම අවම තොග මට්ටම බෙදීම ලකුණු 12 ඊට මම මේ පේපර් එකේ මේ ගාන ෂෙයා කරන්නම් ඊළඟ දවසේ මේ ගාන හදාගෙන මෙන්න දැන් ඔන්න ලකුණු 12 ඊට මේ විශ්වාස වාරයට ගොඩ නැගෙන්න ඕනේ පැහැදිලිද වැඩිපුර අපි ගණන් ප්‍රමාණයක් හදන්න ඕනේ දන්නේ නැති අය ඉන්නවනම් තව මේක සහභාගී වෙන්න කියන්නේ අවස්ථාව මගහරින්න එපා පැහැදිලි නැති තැනක් තියෙනවනම් ඊළඟ දවසේ කතා කරන්න ගෲප් එකට දාලා හරි අහන්න මේ හරි එතකොට මට ඊළඟට තියෙන්නේ අනිද්දා හෙට අපිට accounts හරි මොන හරි මේ හෙට ටයිම් ටේබල් එක බලන්න මොනවද තියෙන්නේ කියලා එතකොට අද එකේ මොන හරි ගැටලුවක් තියෙනවද සවහන්ද මේ ගාන හදන්න ඕනේ ඊළඟ දවසේ මම මේක ෂෙයා කරන්නම් පේපර් එක ගැටලුවක් තියෙයිද උපරිම මේ වීඩියෝ එක ගෙනලා බලනවට වැඩිය මේ ලයිව් ක්ලාස් එකට සහභාගී වෙන්න බලන්න ඒක වටිනවා මේ එහෙනම් අපි අදට නවත්තමුනේ පළවෙනි දවසනේ ඊළඟ දවසේ බලමු පැය 3ක්වත් කරන්න අපි මන්ට යමු දැන් අද ද්‍රව්‍ය පිළිවෙල ඉවරයි ඊළඟට සමය තියෙනවා පොදු කාර්ය ඉතින් සිලබස් එක ඉදිරියට යන්න ඕනේ එහෙනම් සියලුම දෙනාට සුබ රාත්‍රියක් අදට අපි නවත්තමු ඉන්නේ හරි